ය සුබ දවසක් වේවා වාසනාවන්ත බොඩි හාමුදුරුවනේ මෙහනින් වහන්ස දරුවනි. DPඩකන් අ්‍යප පිරිවෙන් අධ්‍යාපන වැඩසටහන් මාලාවෙන් අපි ඔබ සමග හමුවන්නේ හතර වසර ත්‍රිපිටක ධරමය ස සමගින්. හතර වසර ත්‍රිපිටක ධරමය විසයෙහි අපි විසිවන පාඩම කතා කලා සම සතලිස් කරමස්ථාන පිළිබඳව. තකයිනි නේද දැන් අපි කතා කරනවා ඊළඟ පාඩම විසි එක්වන පාඩම විසි එක්වන පාඩම සිත එකග කරන හැටි සිත එකග කරන හැටි. එහෙමනැත් නම් සමත භාවනාව පිළිබඳව සිත එකග කරන හැටි හෙවත් සමත භාවනාව පිළිබඳවතමයි අපි දැන් කතා කරන්නේ සමත භාවනාව මොකද මේ සමත භාවනාව කළි කියන්නේ සිත රාගාදියයෙන් ිලිටි නොූ රාගාදියෙන් කිිලිටි නොවූ සාන්ත වූ කුසල් අරමුණක බොහෝ වේලාවක සාන්ත ගැන සසුන් වෙ අරමුණක යහපත් අරමුණක බොහෝ වේලාව ක්‍රඳවාත බා ගැනීම සමත භාවනාවේ සුරූපයයි සමත භාවනාව සුරූපය මොකදද සිත බොහෝ වේලාවක් කුසල් අරමක සාන්ත වූ හොඳ අරමුණක රඳවාත බාගැනීමතමයි සමත භාවනාවේ සුරූපය. එතර මේ භාවනාව හඳු නම් කිහිපයක් තියනම්. මොනෝදේ නම් කිහිපය ම් කිහිපයක් තියෙනවා එකක් තමයි චිත්ත භාවනාව මකදද එකක් තමයි චිත්ත භාවනාව එකක් චිත්ත භාවනාව ඊළඟට කතා කරනවා සමාධි භාවනාව චිත්ත භාවනාව සහ සමාධි භාවනාව ද මතකද ගාථාවක් අපය හල තියෙනවා විසුද්ධිමාර්ගය රචනා කරන්න මුල්ලුණේ මොකදද ජටාසූත්‍රයේ සංයුක්ත නිකායි සීලේ පතිත්තාාය නරෝස ප්ඥෝ චිත්තං ප්ඥංච භාවයා එමතිනවන චිත්තම් ප්ඥංච භාවයා ආථපි නිප කෝබික්කු සෝයිමං විජටේ ජටන්ති තන චිත්තං ප්ඥංච භාවයන් කළ කියන ඔොන්නන්නේේද චිත් ප්ඥ කියල යෙදුම් දෙකක් තියනවා මේ චිත්ත කියල කියන්නේ සමතයට මොනරුත් චිත්ත කියල කියැන සමතයට එතර ප්ඥා කල කියන්නේ විදර්ශනාවට ප්ඥා කල කියන්නේ චිත්තාම් පඤ්ඥංච භාවයෙන් එතන පංඥාගෙලකයැන් විදර්සනාව. චිත්ත කියල කියන්නේ චිත්ත භාවතර චිත්ත භාවනයනනින් සමාධි භාවනා හඳන්නනවා චිත්ත භාවනාවිදිහට සමාධි භාවනා විදිහට එමනත්තන් අපි සමත භ සමත භාවනාවක වත් චිත්ත භාවනායකුව සමාධි භාවනායකුවත් මේ තුනම එක්කම භාවනා ක්‍රමයක් ගෙන තමයි යොගන්නවන්නේ. ඉලන පොඩිහම්රන්න මතකයි අපර සම සතලෙස් කර්මස්ථානවරදි කිව්වා ඉගෙන ගත්තා මේ සමත භාවනාව එමන ත අපි ද මේ කතාගන චිත්ත භාවනාව මේ බුදුහාදුරෝ ඉදිරිපත් කරප එකක් නෙමයි කියලා. නේද මේක බුදුහාම්දුුවන්ට පෙරයිඳම්ම තිබිච්ච භාවනා ක්‍රමවේදයක් කියලලා කිව්වනේ මතකයින නෑද ඒ මතකද න දැන්ගත් ේටික් කරගෙන නකොට කලින් පාඩමයෙන් කතා කරේ මොනවද ඒ දේවල්ටි කාය මතගේතින්න ඕන කුසල චිත්තස්ස ඒ අක්ගතා. කුසල සිටෙ ඒකග්‍රතාවේතමයි සමතය කල කියන්න. කුසල සිටෙ ඒකාග්‍රතාවේතමයි සමතය කියල කියන්නේ. සම භාවනාවෙන් සිදු කරන්නේ සිත වික්‍ෂිප්ත කරන නොසංසුන් කරන විවිධ අරමුණු කරා ගොස්න්, සිත කිලිටි කරන නීවර්ණ ධර්මයන් යටපොට සිත සාමකාමී සංසුන්ස භාවියට පත්කිරීමයි. ඕ සමත කලිකන් යටපත් කරනවැය කෙනෙකනි. නද සමත කියන එක අදහස්නමයි යටපත්කරනවැය කියන එක තුනී කරන වැෑයි කියන එක. සංසිදීමට ලක් කරන වැෑයි කියන එක. ඇතු මොද සංසිදීම ලක් කරන්න යටපත් කරන තුනී කරන මනවද සිතේ තින වික්‍ෂිප්ත භාවය නේද නොසන්සුන්සවභාාවය සිතට එන විවිධ අරමුණු. නයද. එතුොර මේ නීවර්ණධර්මයන්. මෙන මේදේවල් යටපත් කරලා සාමකාමී, සංසුන්, නිරවුල් පිරිසිදුු ප්‍රසන්න තැනැක් බවට පත්කිරීම තමයි සමතේ තුළින් සිද්ධ කරන්න. නීවර්ණධර්ම පහකි. නීවර්ණධර්ම කියද පහයි මොනෝදේ කාමච්චන්ද ව්‍යාපාද, ීනමිද්ද උද්දච්ච කක්ුච් විචකිච්චා. අයි කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුකුච් විිචකිච්චා. ඔය නීවන්ව ධර්මයන් යටපච්කිරීම සමනය කිරීම මේ භාවනාව තුළින් සිද්ධ කෙරෙනවා. වන මේ හඳුනුනව සමතය කොහොමද හඳුන්ුවන්නේ කාමච්චන්දාදි. පච්චනයක දම්මේ සමේතීති සමතු කාමච්චන්දාාද ඒකයන්නේ කාමච්චන්දාාදී නීවර්ණ ධර්මයන් එමනත් විරුද්ධ ධර්මයන් සමනය කරන්නේ සමතියයි යටපත් කරන්න සමතිය තුළින්. දැ භාවනාව තුළින් කෙලෙස් ප්‍රහීනවන ක්‍රම තුනක්ගනී ප්‍රහලති නවනේ නද තදංගක් ප්‍රහන බිස්කම්බන ප්‍රහන සමුච්චේද ප්‍රහණ. දගත් ප්‍රහණ කරගෙන් තාව කාලිකව යට පච්කරන එක බස්කම්බන ප්‍රහණකර කියන්නේ දීරග කාලීනව යට පච්කරන එක සමුච්චේදති ප්‍රහණ කළ කියන්නේ සම්පූර්ණයම ප්‍රහීණ කරන එක. තදංගත් ප්‍රහාණයත් විස්කම්බන ප්‍රහාණයක්ත් සිද්ධ වෙන්නේ මේ සමතය වැඩීම තුළින් ඒක තමයි මේ සමනය මෙතන කියන්නේන සන්න නැතිකරණය කියල සමූලනය කරන මේ කියල් මේ කියන්න නැහැනේ සමනය කරනවය කියල ගැන යටපත් කරනයි කියලා කියන්නේ. හරි අපි බලමු නීවර්ණ ධර්මවලින් මේක කොහොමද නීවර්ණ ර්ම යටපත්වෙන සමත භාවනාවේ. පළවෙනිෙන් කතා කරනවා කාමච්චන්ද. ද නිීවර්ණය යටනටපත් කිරීමට වෙන්නේ නෑ දෙහෙනම් අපි ඉගෙන ගන්නන මේ නීවර්ණ කියන්නේ මොනවද කියලා. පළවෙනි නීවර්ණය තමයි කාමච්චන්ද. නීර්ණ ගැන ආවර්ණය කරනවා යථාර්ථය සතතියෙන් අපි ආවරණය කරන වහනවා සිත නිවන්මගින් බැහැර කරන්නේ නීවරණ දර්මයෝය. අපේ සිත නිවනින් අපිෝ බැහැර කරම අයින් කරන අ වෙනත් තැනකට බිසි කරලදානු. බිසි කරන්නේ මොහෝගින්ද නීවර්ණ දර්මයන්ගේ. නීවරණ ධර්මයන්හි පළමු වෙන්න කාමච්චන්දය පළවෙනික තමයි කාමච්චන්දයකර කියන්නේ. කාමවස්තුූන් හි ඇලීම කාමච්චන්දයයි. කාම චන්ද කාමේර තියන කැමැත්ත තමයි කාමච්චන්ද කෙර කියන්නේ. තුට කාමවස්තුූන්හි ඇලීම කාමච්චන්ද. අරමුණු සුභවසයෙන් බලනවිට බලවත් ආශාව ඇතිවීම. අරමුණ කියනම නෝද. අපේ පසුදුරන්ට අරමුණ වෙන දේවල්. ඇස කන්න නාසේ දිවසරීරයේ ගෙන පසුදුරන්ට අරමුණු වෙනෝ. මොනමද රූප සබ්ද, ගන්ධ රස ඉස්පර්ස මොනදපුතේ රූප, සබ්ද ගන්ධ ්‍රස ඉස්පර්ස ඒ අරමුණු සුභවසයෙන් සාරවසයෙන් සත්වසයෙන් හොඳයි කියලා ග්‍රහණය කර ගැනීම අල්ලාගැනීම තුළින් මොකද වෙන්නේ ආසාවය ඇති කැමැත්ත ඇති වෙනවා ඒ කැමැත්ත ආසාවතමයි කාමච්ඡන්ද කියලා අපි කියන්නේ ඇ ඇති වුද්දය මම ගේ දැඩිකොට ගැනීම කාමච්චන්දය ස්වභාවය. මම මගේ කියලා දැඩිකොට ගන්නට අපි කියනමකක් කියලද. ඕකපුතා මකක්ද උපාධානය කරගන්නවය කියලා කියන. මම මගේ කියලා මේ අරමුණු දැඩුව අල්ලගන්න උපාදානය කරගන්න.ඒ උපාධනය කරගැනීම කාමච්චන්දයහි ස්වභහාවය. එළන්න ව්‍යාපාද. ව්‍යාපාද යම් අරමුණක් කෙරේ අප්‍රිය අමනාප විරුද්ධ ස්වභාවය ව්‍යාපාදයයි දැන් අපේ අපිට එන අරමුණු කෙරෙහි ආසාව කැමැත්ත ඇලීම ඇතිකර ගැනීම කාමච්චන්ද. ඒ අරමුණු කෙරෙහි අපි කැමිතිනැත්තං අකමිති නං විරුද්ධ වෙන වනං අපිට ගැලපෙන් නෑ කෙල හිතනවනං අන්න එතකොට ඇතිවෙන චිත්තස්වභාවේතමයි ව්‍යාපාද කර කියන්න අරමුණ අක්්‍රිය අමනාප විරුද්ධ සභාවය ව්‍යාපාදය එය දෙවෙන නීවර්ණය යයි එතකොේ ව්‍යාපාදය කොහොම ප්‍රකාශර පත්වෙන්නේ ව්‍යාපාදය බාහරීම් ප්‍රකාශරය පත්වෙන්නේ කෝපය වයිරය ක්‍රෝධය දදේශය නේද දැ වචරෙන් ගත්තොත් අපි කෙ අපවාද කරනවා. කුණහරප කියන පරුස් වචනෙන් බෙනවදිනවා. අවලාදනගනව. අ ව්‍යාපාදය ප්‍රකාශවන ආකාරය. ක්‍රියාවෙන් ගත්තුොත් කනෙට ගහනව කරදර කරනව හිංසා කරනවා ඉන්න දෙන්නේ ඒ කරල කරලා අවසාධෙ මොද කරන්නේ කෙනෙක ජීවිතය පවා තොර කරනවා විනාස කරනවා. අන්න ව්‍යාපාදය ක්‍රියාත්මක වන අවස්ථාවන්. එතුර මේ ව්‍යාපාදය නීවර්ණ ධරමයා. එලන් තුන්වෙනි නීවර්ණය තමයි තීන මිද්ධි කෙලිකන්නේ. තෙවැන්න තීන මිද්්‍යයි තීනමිද්දනං චිත්ත හා චෛරිසිකයන්ගේ මැලි බවයි. චිත්ත සිතෙහි මැලි බව තීන විදියට හඳුන්නලවා චෛ්‍රසිකයන්ගේ මැලි බව මිද්ධ විදියට හඳුන්න නම්. දැන් ඔබට මතක ඇති අපි අභිධර්මය කතා කරාන අකුසල රාසය ගැන නේද අකුසර රාසය අපි කතා කර අකුසාල් සිතුිවිලි දා හතරක්. ඒ අකුසාල් සිතිවිලි දා හතරම තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ච්ච කුක්ුච ච්ච්ා කලිගෙන් ඇ අකුසා සිද්ධා හතරම තමයි. මෙතන තීනමිද්ද එකක් විදිර දක්වන. අකුසාල් සිත්වල මේ අකුසාල් සිිවිලිවල තයනමින්ද දෙකක් විදිහර දක්වනවා. තියෙන කියල කියනවා සිතේ තියන මැලි බව මිද්ද කියල කියන සිතිිවිලිවල තියෙන. ස්භාවි අලස ස්භහාවේ. මෙම අකුසල චෛතිසික දෙ එකට බැඳී සිටින විට කුසලධර්ම ආවරණය කර මේ දෙක එකට ක්‍රියාත්මක වෙන්න එකට ක්‍රියාත්මක වෙනකොට කුසාල් සිතුවෙලි වහන ආවරණය කරනවා. ඒ නිසා අපිට සතති අතාර්ථය හරිආකාරයෙන් දැකගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ලන උදච්ච කුක් කුච්ච කුස චයිතික උදච්ක කුක්ච්. කොච්චති දෙ එකක් විර බුද්දච්ච සහ කොක්කච විදර දෙක් විරම මේ අකුසර චෛටසිකළ දක්ලතින්නේ නීවර්ණවල එකක් වි දිහට කතා කරන්න සමහරයි කියේන අපිධර්මය බුද් භාසිතයක් නෙවෙයි ඒක ශ්‍රාවක භාසිතයක් පසුකාල නිර්මාණයක් එහෙම කියනවනි එතරම නීවර්ණ කලෙ කිය සම්පූර්ය බුද්ධ වාාසිතයන ත්‍රපිට දේන සම්පර්මයගන කතා කරනවන කියන කාාරණාටික්ම තම අබිධර්මය තුළත් කතා කරලදීන්. ඒක තවටිකක් බෙදාදක්කල විස්තර කරලා අබිධර්මින් තුළ කතා කරලා තියනවා. එති එහෙම මේ තියන දේම අිධර්මය තුළ කතාාවෙන වනන් අපිටඒක් බුද්ධ වාාසිතයක් නොවේ කියළ බැහැ කරන්න පුළුවන්කමක් නෑ නේද ඒනිසාතම මේ තේරවාල් සම්ප්‍රදායතුළ අබිධර්මය බුද්ධ භාසිතයක් විතුර පිළිගන්නේ. හරි ඒ අමතර කාරණාවක් උද්ධච්ච කුක්කුච්ච සිව්ුවන්න, දච්ච කුක්කුච්චයයි. උදච්ච කෙනනමොකොද උදච්ච කුක්කුච්ච කිය ගැන්න අම්මන්කිව චෛරිසික දෙක් කියල කලින් කිව්වා උද්දච්ච නම් සිතේ නොසන්සුන් ගතියයි. සිතේ නොසන්සුන් සභාවය තමයි උද්ච්ච කෙලක කියන්නේ කුක්කුච්ච කෙලෙක කියන්නේ සිතේ පසු තැවිලිවන ස්භහාවය. සිතේ පසුත උද්දච්චය හඳුුවම කක්වගේ දහරිදර මේ මාලුවය ගොඩ දැම්මට පස්සේ ඒ මාු ඉන්නන මේ පැතර ගහන මේ පැත්‍රර ගහන එක විදිකර ඉන්නේ නෑ ඒ වගේ අපිට යම්කිසි කළබලකාරය අවස්ථාවක් හරි කෝපයට පත්්ච අවස්ථාවක් හරි තැතිගනිීමට පත්ච් අවස්ථාවක් හරි ඒ වගේ අවස්ථාාව කුදාවනොත් අපේ සිතුවිලි ස්භාවේ එක තැනක නෑ. හරිම කලබලයි පැහැදිලි අරමුණක් නෑ නේද ඒඒ සවභාව තමයි උද්දච්ච කියලා කිය ඉටස කුක්කුච්ච. ග පසුැලි ස භයම් ෙස ක්‍රියාවකින් පස්සෙ හෝ කරනා අතරතුරහ අපිට එකල ක්‍රියාවපිලිබඳව සිතේ පසුතලි භාවයක් ඇතිවෙනවනම් අන්නේ එක තමයි කොක්කුච්ච කියල කියන්න. මේ චෛතිසික දෙ එකට යදන විට උද්දච්ච කුක්කුච්චනීවර ලෙස හඳන්නේ. මේ දෙකම එකට යදුනට පස්සේ උද්ධච්ච කොක්කච්ච කියල කියන. උද්දච්ච කොක්කුච්ච කියලා කියනවා. සු තයත් පසු ලි භාවයි දෙක්ක මේ එක විට ක්‍රියාත්ම ැන පසුත ෙලිස භාව නි සාත් අපි නොසන්සුන්ම ප්‍රියා කරනවා. න දරමුණක් පැහැදිලනේ මොෝොද කරන්න ඕනේ ිරිතා ගන්න බෑ කියන්න මොනෝද කියලා දන්නේ නෑ මේ ඒස භාවට පත්වෙනවා. ඉළඟට පස්සුන කාරණාවේ ැ පස්සන නීවරණය විචිකිච්ා. පස්වෙන්න විචිකිච්චාවයි බුද්ධාදිය අට තැන් හි සැක කිරීම විචි කිච්චාවයි. ගන්නේ. කරුණු නිසිලෙස අවබෝධ කරගන්න නොහැකි වෙච්ච තැන, යමක් පිළිබඳව නිවරදිව දකින්න බැරිවෙච්ච තැන, යමක් නිවැරදිව අසා දැනගන්න බැරිවෙච්ච තැන, යමක් නිරවුල්ව අවබෝධ කරගන්න බැරිවෙච්ච තැන පොඩි හාමුදුරුවණේ අපට ඇතිවෙන්නේ සැකයක්මයි. නෑද? අපට ඇතිවෙන්නේ සැකයක් මයි තො දහමතුර එහම සැකෑන්ටත් තියන බුද්ධද. අතැන් පිඳ සැේ බුද්ධරත්න්නේ පිබඳව බුදුහාන්දරන් පිසම්පා ධර්මය පිඳව සංඟරත්න්නේ පිළිබඳව මේ ආදේ විදියට සැකකිරීම මෙතෙන්දි සඳහන් කරනවා. මේ කුසල ධ්‍යයාන මාර්ගපල ආදය ලැබීමට බාධකරන බැවින් නීවරණය කියන්න. කුසල් ්‍යයාන මාර්ගඵලයන්ට පත්තිෙන්න්න පුළුවන්කමක්න විචි ිච්චාව තින කදන් අප මාර්ගයන් ගැන සකරනවන මාර්ගන්ට පත්තින . පවපිළිඳ අප විශ්වාසයක් නැත්තන් සැකරනවනක් අපිට කුසලෙහෙ දෙන්න අවස්ථාව කුදාවෙන්නේ නෑ එ කුසලේය දෙන්න නං ධ්‍යනමාර්ග පලයන්න පත්තින්න නං විිචකිච්චානී වර්ණය අනිවාරෙන්ම ප්‍රහේන කරන්න ඕන නැති කරන්න ඕන. සමත භාවනා වැඩීමෙන් මෙම නීවර්ණ පහ යට පත්්කොට සිට සමනය කරගත හැකි සමත භාවනා වන්නකොට මේ නීවර්ණයන් යට පච් කරලා සිත සමතයයට බත් කරගන්න පුළුවන්. දැන් සමතය වන්නකොට සමතය වඩීමෙන් ප්‍රමධ්‍යානයේ ධති අධ්‍යන තෘති අධ්‍යානය චතරෘතදධ්‍යානය පංචමදධ්‍යානය යැන විතක් විචාර ප්‍රති සුකය එකකාගතා සහිත ප්‍රථමධ්‍යානයේ ්‍යනතත්ව යන්නේ පිළිවලින් පත්වන කොට ඒ කාමච්චන්ද ව්‍යාපාතතින ිින් උදච්කුකුච චිචා කියගන නීවර්ම දරමය අර පත්වෙනවා. ය නීවර්ණ දරමම් පහමයට පත්වන කොට තමයි. පංචමදධ්‍යානේ චිත්තේ කග්‍රතාවය උදාකරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒන් සිත සමාධිගත වේ ඔන්න මේ පහ යට පත්වනාට පසු සිත සමාධිමත් බාඩ පත්වන සමාධිමත්තවස්ථාතුමයි පංචමධ්‍යානය විදිරපි කතා කරන්නේ හඳුනාගන්නේ. සිත යම් කුසල් අරමුණක් විසෙහි පැ නැවතී සිටීම සමත නම්බේ. ඔන්න සමති කියනා මෙතන තබා දහසක් කිය නමකක්ද යම් කුසල් අරමුණක් විසයෙහි පැවතීම. ඊලන්ට ඒ අරමුණෙහෙම නැවතිීසි අපි වෙන අරමුණකට යන්නෑ. ඒ නැවතී සිටීම තුළ තියෙන චිත්ත ඒකාග්‍රතාවය. එතවර මේ සිත කුසල් අරමුණක තියෙනකොට අකුසල් යට පත්වය නොමයි නීවර්ණ දරනම. යටපත්වන තුනේ වෙනවා අන්නේේගතමයි සමත කියල කියන්නේ. සංසිඳන විසරී ගොස් පවතින සිතර කිසිදු සක්තියක් හෝ බලයක් නැත නොසන්සිදුරු දැම් මේ සිත සංසිදීමට පත්වවෙන්නේ අකුසලධර්මය යටපත්ව නිසානි නීවරු දර්මයන් යටපත්වු නිසාන හැබැයි සිත තුළ අකුසල ධර්මයන් නීවර්ණ ධර්මයන් තියෙනවනං ඒ සිට සංසුන්සිතක් නෙවෙයි. න් නොසන්සුන් සිතකට කවදක්කත් මොකද වෙන්නේ ්‍යන බලයක් හෝ කුසල ශක්තියක් හෝ වෙනත් ඥානාධගමයක් හෝ ඒ වගේ සි සිතේ හිතයෙන ශක්තිය චිත්ත ශක්තිය තමන්ගේ හැකියාව වැඩිදයනු කරගන්න සංවර්ධනය කරගන්න වර්ධනය කරගන්න අවස්ථාවකුදාවෙන්නේ නෑ ඒ සිතේ කිසිදු බලයක් ශක්තියක් නිඩුමතරමින් තමන්ට හිතල මතලයක් තේරුම් රගෙන නිවරදිදේ තේරුම් අරගෙන නිවරද්දේ කිරීමේ හැකියාවක් ඒකෙනාට නැහැ එයාට තියෙන්නේ නොසංසිදුු විසුරුණු සිතක්නම්. සංසිඳනු ඒකාග්‍ර වූ සිතට ත්‍රබල ශක්තියක් ඇතිවේ සංසිදිච්ච ඉලාට ඒකාග සිතට ප්‍රබල ශක්තියක් තින දැන් පොඩි හාමුදුරුණේ ඔබ මේ පාඩංවනට හොඳ මනසින් හොඳ සිතකින්ඒ කරමුණග තියාගෙන මේ කර සම්බන්ධ වනත් කින්දී වඩික මතකයි මතකේර දෙෙනවා. අපි හොඳ සසුන් වනසකින් කරමුණු තියන ගාථාව පාඩං කරන වනන් ඒ ගාථ පාඩංගරන්න පෑගාන කරුගාන යන්නේ විනාඩි පහක්ක ඇතුළ ගාථ පාඩන් කරගන්න පුළුව. හැබැයි අපේ සිත එක තැනක නැත්ත බිසිල්ලා තියෙනවන මොක දෙවෙන්නේ. සිත ශක්තිමත්නෑ බලවත් නෑ ඇති මතකේ හිතින් නෙත් නෑ එක තැනක එකරුමුණක තියෙනවනං සිත තුළ ලොකු ශක්තියක් තිනවා චිත්ත ශක්තියක්ත් තියනවා. චිත්ත ශක්තියත් එක මතක ක්තිය වර්දින වෙන වගේම අපට බොහෝම මේ උද්‍යයෝගිමත්ව ප්‍රසන්න භාවෙන් ක්‍රියාත්මකවේ හැ කියවත් තින වැඩ පල කරන්න පුළන් වත් පිවෙවතුළ නේලෙන්නන ොළුවන් පාඩ හඩන් කන්න පොළුව නද ඉටස බුද්ධ වන්ධනාදේ බොහොම සදධාාවයෙන් යුක්වා කරන්න එහැම ක්‍රියාවකම්පයි අපි නියරෙනවා. හැබැ එහෙම සිතේ ප්‍රසන්න භාාවයක්කෝ ශක්නනිිමත් භාවයක් නැත්තං බුද්ධ වන්ඳනා කරන්න ඉත්නෑ පඩංකරන්න නිත්නේ ගෙටිය ගහන්ලාට දංසලාටයන් නිත්නෑ පිරිවන්ටියන් නිත්නෑ නිදාගන්නව, දඟලනව කොහෙැරි අස්සක මුරල්ලය වෙලා ඉන්නවා නානිනය දට්ටික මදිින්න්නේෑ සූරක් කෝදගන්නනේ අපිලි වලකින් යෙක්තුව කටයතු කරනවා. එඇස අපේ පොඩි හා මුදුරල්ලා. හම නේද බොහම ලස්සන්ට පිළිවට කටයුතු කරන අර රාහු හාමුරුවගේ රාහුල පොඩිහම්රාගේ බොහම නිහතමාන ගුණේ යුක්ත ඉන්න පොඩි හාම්රන් වහන්සේ මෙහිණින් වහන්සේලාත් එහෙමයි. එන අපි හැමවිලාකම මහන්සිගන්න ඕනි අපේ සිත තුළ ප්‍රබල ශක්තියක් ඇති කරගන්න. ඒ ප්‍රබල ශක්තියක්ත්යක ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. ආරම්මනව පනිචජාන අරමුණ බාහිරවසයෙන් පමණක් ස්පර්ස කරමින් කරන භාවනවන සමතයට අපි කියනමොකක් කෙලද ආරම්මුණව පනිච්්‍යාන කලගෙන සමත භාවනාවට. ඒමකද්දේ කියන්නේ අරමුණ බාහිරවසයෙන් පමණක් ඉස්පර්ස කරමින් කරන බඩ බාහිරවසයෙන් කරනම නෝද මෙන්න මේක. කරමස්ථාන හතලියක් අපි කලින්පාඩමේදී කතා කරාන්නේෙ ඒ කරමස්ථාන හතලිහෙම අරමුණ බාහිරවසින් අරගෙන ඒ අරමුණ කෙරේ සිත පිතුවාගෙන ක්‍රියාකිරීම තමයි සිද්ධ කලින් එතන සමතය ඒ අනිත් පැත්ත තමයි ලක්වනව පනිජාන ලක්වුණන පනිච්ජානය කලිකන්නේ අරමුණෙහි අනිත්‍ය අරුණහි අනිත්‍යය දුක්ක අනත්ත ලක්ෂණ දැකීම තමයි විදර්ශනාව දැම් මෙතන අරමුණ බාහිරවසින් අරගෙන ඒ ඉස්පර්ස කරමින් ඒ දිහා බලමිනි කරන භාවනාවතමයි ආරම්මුණව පනිජ්ජාන විදර්ශනාවදි කරන්නේ ඒ ගත්තු වරමුණේ අනනිත්්‍ය සභාවේ, දුක්ක සභාවය අනාත්ම සභය මිනේ කිරියීම. කායානු ප කායානු පස්සනාවනන් කයිහෙතින අනිත්‍ය සභාවේ, දුක සභාවය අනාත්ම සභය මිනහි කරනවා. බේධනානු පස්සනාවනන් වේදනාවේති අනි්‍ය සභාවය දුක්ක සභාවය අනාත්ම සභාවය මිහි කරනවා. එක තමයි මේ භාවනා දෙ අතරතියන බිසේසත්වය වෙනස. මෙහෙම අපි බැඩදියුණු කරන භාවනාවෙන් ලබන්න පුලුවන් ප්‍රතිඵලමුුණවග. ආනිසයකන් සමතය තුනින් ලැබිහැ කිහිලම් පලඩ අපි කලින් කතා කරා බුදුහාම්්‍රන් පෙරහිඳ මේක තිබ්බනි හැබයි තිබ්බට ආසවක්කේ ඥානය දක්වා යන්න කිසිකුටත් පුළුවන්කමක් ලැබුන්නේ. ඒ යන්න බැරිවුණේ යැයි යන්න බැරිවෙන්නේ හේතුවතමයි මේ අරමුණු බාහිර වසින් අරගෙන මිනිහි කරන හින්ද. විදර්සනාවේදී ඒ අරමුණුවල අනිත්්‍ය දුක අනාත්ම දකිනවා ඒ දැකීම තුළ තමයි විදරසනාව එම ආසවක්කඥානය ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ සමතයෙන් ලබන පුලන් ඉහළම ප්‍රතිඵල ප්‍රථමධ්‍යානය ජුති අධ්‍යානය ශෘති අධ්‍යානය චතුෘත අද්‍යානය මේ ධ්‍යානතත්ත්වයන් හතර අපේ හඳුන්වනවා රූපාාවච්චර ධ්‍යාන විදිහට සූත්‍ර තුළ ධ්‍යාන හතුරක් විදිහර දක්වනවා එතකොට අභිධර්මය තුළ ධ්‍යාන පහක් විදිහරට පංචමත් ධ්‍යාන විදිහට දක්වනවා. එරට ආකාසානංචායතනය විඤ්ඥාණංචායතනය ආකංච්ඥායතනය නේවසංඥානා සංඥායතනය අරූපාවචර ද්‍යාන. මේ ධ්‍යාන වැඩීමෙන් ත්‍රූපාවචර ්‍රක්මලෝකවල උපත ලබනවා මේ ධ්‍යාන වැඩීමෙන් අරෝපාාවචර ඩක්ම ලෝකවල උපත ලබනවා. මේ අට එක තුනාන පස්ස මේ අටට අපි කියනවා අස්්ට සමාපත්ති කියලා. මොකක්ද අස්ට සමා පත්ති කියල කියනවා. එතිනින් පස්සේ ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල තමයි පං්චභික්ඥ. පංචභික් ඥදැන් යම් කිසිගෙන එටට, චතුරුත්තත් ධ්‍යානය එවනත අභිධර්ම විග්‍රහයත් එක්කක් බාලනකොට පංචමත්්‍යානය චතෘතත් ද්‍යානු මට්ටමට හෝ පංචමත්්‍ය මට්ටමට පත් වෙලා එයාට කැමිතිනං අරෝපාාවචර ධයනදක්වා සිතුදියුණු කරන්න පුළුවන්. එහෙමනත්තං අරපාචර ්‍යයන දක්වා සිතුදියුණු කරන නැත්තං එයාට පුළුවන් පචභික්්ඥා දක්වා සිට දියුණු කරන්න. මේවා එකකට එකක් තමයි දියුණු කරන්න එක පාර ධ්‍යන දක්වා සිතියුම කිරීමේ හැකියාවක් නෑ. පංචභිග්ඥා පළවිනක තමයි ඉද්විධඥානය දෙක දිබ්බ සෝතඥානය තුන පරචිත්ත විජාඥානය හතර පුබ්බය නිවාසනුස්මතිඥානය පහ දිබ් චක්කුඥානය ඉද්දිවිධඥානය දිබ්බ සෝතඥානය ත්ත වි්‍යාඥාය පුබ්බය නිවාසානුසු්ඥානය දිබ් චක්කු ඥානය. ඉදදිවිධඥානය දැමේ ඥාන පිළිබඳ විශේස්ථා පිළිබඳ විශේසිං දීගනිකායේ කේවඩඩ සූත්‍රය දක්වොල තියෙනවාඉළඟට කේවට සූත්‍ර විශසාල් විස්තරයක් තියෙනවා සහ සීලක්කන්ද වගේ බොහෝ සූත්‍රවල මේ ඥානයෙන් පිළිබඳව මේචර්තයන් විග්‍රහයන් විශාල වසියෙන් දක්කොල තියෙනවා. ඉද්දිවිධඥානය විිවිධ වූ ඉර්ද්දි බලපෑ හැකි එක විිවිධ වූ ඉර්ධියයෙන් කරන්න පුළුවන් හැකියාවතමයි ඉද්දිවිධඥානය කළ කැනර. ඒකෝ පිහුත්තා බහුදා හෝති බහුදා පිහුත්තා ඒකෝ පිහෝතේ එක්කෙනෙක් වෙලා බොෝ දෙනෙක්න්න පුළන් බොහෝ දෙනෙක් වෙලා එක්කනෙක් කන්න පුළුවන්. අපි අක් ඉගෙන ගැ තිෙනව චුල්ල පන්ද හාමුදුර ගැන නේද චුල්ල පන්දක හාමුදුරුවෝ වච්චනයක් අත් බෑ කියලා. වරල්ල න්නේෙකුණේ මහපන්ත හමුදුරුවන් පාඩන් කරගන්න බෑ ගතාපදයක්ත් පාඩන් වෙන්නේ මහන ිඳලවට නෑ යන්නේ කියලා. ඇබැ බුදුහන්දුරුව මේක දැකලා චුල්ලපන්තක හම්රන්න සුදුපර්ත ක්‍රෙදි කඩක් ගෙනැත් දෙනවා. මේක පිරිමදින්න කියනම්. නේද මේක පිරිමදින මේක පිරිමදින ගමක් මොකද වෙන්නේ රජෝහරණන් රජෝහරණ ගෙන පිරිමදිනවට මේක තිනස්වභාවය මේකේ තියෙන කෙලිටි භාව මේක දැකල් අනිත්‍යය මිහි වෙලා රහත් බාවියට පත්වෙන. රත් බාධදර පත්වෙච්ච චුල්ල පන්ද කහාමුදුරුවෝගේ රෝපය හා සමාන් රෝප දහසක් මවා ගත්ත එක්කෙනෙක් එකහා සමන් රෝප දහසක් මවාගත්ත. ඒ මවාගන්න පුළුවන්කම ලැබුණේ මෙන මේ ඉද්්‍යවි්ඥානයේ නිසා ඉද්‍යවි්ඥානය නිසා ඉර්දිමත් භික්‍ෂූන් වහන්සේ අත රක්්ගස්ථාන ලල්බිය කවුද මුගලම් මහරහතන් වහන්ේ මුගලම්ම හරත හන්සේයට හිතතු හිතප පගමන් දිබිලෝ කරන්න පුළුවන් සතර පා යන්න ඕොමතනක න්න ලුව. නේද සම්මිජතන්වා පොරරි සසං බාහම් පසාරය යහමනිි කියන ශක්තිමත් පුර සක්කම ඇතම හෙම දික්ගරල හකුරන්න සනය තුළ ඕනම තැන ගේල ඉන්න පුළුවවා. අහසේ කුරුල්ල යනවගේ අහසේ ගමන් කරන්න පුළුවන්. පොළො ඇවිදින වගේ වතුර වඩු ඇවිදින්න පුළුවන්. මේ විවිධ වූ හැකියාවන් ීම තියෙන ඥානය තමයි ඉද්දි විදධඥානය කියලා කියන්නේ. රන් දෙවන අවස්ථා තමයි තිබ්බ සෝතඥානය ඔඩි හමුදුුවන මකක්ද තිබ්බ සෝතඥානය පියබි කණෙන් ඇසය නොහැකි සබ්දැසීමේ නුවන. දිබ්බ සෝතඥානයට හුරුවෙන කෙන මුලම තමගාර්තින බ්දට අදාානයක කනො ිකින් ික ටිෙන්ට ෑතඇතින බ්දොට අධානයමු කරනවා එහෙම ටිකටි අබධානයම කරලා එයාට අංසාවසානය මේ ඥානය උපදවාගතර පස්සේ ළඟවූත්, දුරවූත් හේනවෝත්, ප්‍රනීත වූත්, දිව්‍යමය වෝූත්, මනුශ්‍රමය වූත් ඕ නෑම සබ්ද්‍යයක්ක්ෂවනය කරන්න පුළුවන් මේ ධ්‍යානහමක්තමේ ඥානයේ දියුණු කරන ප්‍රමාණය අනුව මේ ඥානවල විශේස්ථාතියෙනවා ඒක දියුණුකිරීමේ ප්‍රමාණය අනුවතමයි ඒක හැකියාව වර්ධනය වෙන්නේ දෙකින් දිගනන් ප්‍රගුණ කොත් ඒ අසේමාන්තයකවිදර පුරුදු පොහුණු කරන්න පුළුවන්. සාමාන්‍යතර ප්‍රගුණ පොහුණු කොත් මහාලොකු විසේෂ සැකියාවන් ලබාගන්න පුුවන් කමක්ල බෙන්නේ නෑ. යන පරචිත්ත විජාඥඥානය පරසිද දන්න නුවන නුන්ගේ සිද්ධැනගන්නා වූ නුවන දැර මානත් අද්ද කියන කෙන දන්නවනි මානත් අද කෙන කියන්නේට කවබ දාවක්කත් කාඩාවක්ත් වවැදෙන මානෙන් උඩු වෙලා හිට කෙන මේ තුල්ල දෙස් හමුදුරුවග. අම්ම තාතුරත් පැන්දිනෑ පිදිවෙෙනේ. හැබ මෙයාගේ ගේඉස්රහන්තමයි වෙෙහෙරට යන්නේ බුදුහාම්මුුරු බැහැ දකින්න මිනිස්වන මල් පහන්නරගෙන හවසට ධර්මස්ශ්‍රවණය කරන්න යනවා. පෙරපිනට මානත් අදර හිතන මච්චන්න ඕනනි බදු හාම්ර දකින්න. පෙරපිෙනකර හිතුන ම් චන්න ඕනනි කියලා. මොකද කරන්නේ. මානත් අද යනවාව හැබැ න යා කාය කවදකත් කායිකොත් කතා කර ෑ. ම කතා කරන්න නෙනැහැ බුදුහාමුදුරුව මාතය කතාගොරොත් මංකතා කරනු. නැත්ත මංකතා කරන්නේ. ගිහින් ධර්මසාරාව කෙවරේම ආඩිුම. වානරස බුදුහාන්දුර මානත්තත් ද හිත දැක්කක්. මොකදන මානබ්‍රෝහනාසාදු අත්තිකස්සීද බ්‍රාක්්මණ ඒන අත්තේන ආගංචි තමයවමනු ප්‍රමාණත්තන්ද යම්ිකිසි කාරණාවක් මුළලු කරෙ නාවනං මේ අහන් නමගින් අහල දැනගන්න. ද මානත්ත අත් ද හිතකිව්වන බදුහාමුදුරු මානත්තර ලැජ්්‍ය හිතුණ ඇ තම තමන් හෙන මානයන්නේෙ හිටිය නේද තමන්ගේ සිතුල බුදුහාම්රු දැක්ක මේ මානත්තව මොකදරේ බුදුහාම්දරගල වැැඳ වෙනවා අනේ බුදුහාම්රණේ මම මානත්තදද. මම මානත්තද්ද මම මානත්තද්ද කියලා මේ සිරිපතල බුදුහාම්දරග සිරිපතුල් සිම්බිමින් හඩා වැලපෙනවා. ලුවට පස්සේ බදුහම්දරන්ගේ හනමකක්ද බදුහම්රන පි කවරුණනි තරහ මානය කරන්න. හොඳ නැද්ද කාරද ගෞරෝ කරන්නඕනේ කාරද බැදුම් පිදුම් කරන්න ඕනේ කාරදු පස්ථාන කරන්නවා. අන තින්ද බදුහම්්‍ර දේශනා කරනවා මාතරී පිතරී චාපිය අතෝ ජෙට්ටමි බාතරි තමන් ගැම්මතාතිස්රහ ගුරරස්සරහ වැඩරි සහෝදර සහෝදසර කෞදාකත් මානය කරන්න එපා ඒ අයට ඇපපස්ථාන කරන්න බැදුම් පිදුම් කරන්න. ඔය වගේ මේ පරචිත්ත විාණ ඥානයේ භාවිතාවච් අවස්ථා බොහෝමයක් පෙළ දහම තුළ තියෙනවා. ඉළඟට වන තමයි පුබ්බේ නිවාසානුසු ්ඥානය. පෙරවිසූ කඳ පිළිවෙල දැනගන්න ඕනුවන. දැන් බ්‍රක්්ම ජාල සූත්‍රය කතා කරනවනේ ශාස්ෘතවාදය සහ උච්චේදවාදය මුල්කරගෙන පූරුවන්ත කලපනේස අපරන්ත කලපනය මුළුකරගෙන ද්‍රක්මති්‍ය දෂ්ිවාද නැතුනයි කියලා ඒම්‍ය දුෂ්ටි ඇතිවෙන ආත්ම සංකල්පය ඇතිවන්න හේතුවක් නමයි මේ පුබ්බේනිවාසානස්මති ඥානේ ඥාන උපදවාගෙන කළපනා කරගටිය ම මේ අවුරදු පන්සියයක් ඉඳක් ඇවිල්ල තියෙනවා. නේද ඉඩසේ ඉස්්‍රරහ බලගුව මම් තව මච්චර කාලයක් යැනව වෙෙන ආත්මේ සාස්තයි. මං අවුරදු පන්සීය දාහක්කිනං එවල නැබැ මතිනින් හට නෑ මෙතනින් පැ පැවැත්මක් නෑ මැතිනිමගේ ජීවිතය ඉවරයි. යා උත්චේදවාදී බොට පත්තු නෑ දිහයට ඒආත්මවාදය නැතිවිනාකාරය බුදුහම්පුරු දක්ොල තියෙනවා. ඒ අය මෙන මේ ඥානු පුදවාගෙන තමයි ඔයයි කියන දර්සනයන්ට එළෙමිලා තියෙන්නේ. තරට පුබ්බේ නිවාසානුස් ප්‍රඥානය කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දැනගන්න වූ ඥානය පොඩිහම්පර. ඒකත්න් සිත දියුණුට කරන ප්‍රමාණයනුව, ආත්ම සීයක් වෙන්න පුළුවන්, දෙසියක්වෙන්න පුළුවන්, පන්සයක්වෙන්න පුළුවන්, දාහක් වෙන්න පුළුවන්, දෙදාහක් වෙන්න පුළුවන්. ඕනෑන් ප්‍රමාණයකට නුවන දියුණු කරලා දැනගන්න පුළුවන්කම තියෙනවා. පස්සනි ඥානය තමයි දිබ්බ චක්කු ඥානය. එකන් පියවී ඇසෙන් දැකිය නොහැකිදේ දැකිය නොහැකිදේ දැකිය හැකිදේ දැකීමේ නුවන. පියවී ඇස් දෙකින් අපට දකින්න පුළුවන් දේත් දකින්න නොහැකිදේත් නුවනෙන් දකින්න පුළුවන් ඥානය තමයි දිබ් චක්කු ඥා ඕනම තැනක තිනෙන දෙයක් බලාගන්න පුළුවන් දුරේ ඇතදීදයක් බලාගන්න පුළුවන්. මිස්සු මෙැරලකින් ඉපදින තනක්කුනත් බලාගන්න පුළුවන්. ඒ හැකියාව ශක්්‍යතාවේ තමයි දිබ්බ චක්කු ඥානය කෙර කියන්නේ එතුර මේ ඥානයන් උපදවාගන්න පුළුවන් සමත භාවනාවේ ආනිසංස ප්‍රතිඵල ප්‍රයෝජන විිදිහට. මේ අනුව සමත භාවනාවේ ආනිසංස් වසයෙන් මේ ආත්ම භාවේදීම විහිහරණ ලබයි මේ සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට අපිට මේ ආතභාවෙන් සපයන් ලබාගන්න පුළුවන් මේ ්‍යාන සැපය ලෞකක සැපට වඩා උසස් වූ සැපයකේ කියන්නේ කාම සුභේයට වඩා උසස්සූසුවයක් ධ්‍යාන සැපේට පත්වවීම සිත එක තැනක කරමුණ තබාගන්නොකට අපේ කාමච්චන්දාද නිව නීවරණෙන් ඇත්තුලාන ඒවකින් ඇත්තනකට ප්‍රිය විපයෝග හැඳීමම් වැැලපීම් මේ දේවල අප ප නිදහස්සලා තියන්. ්‍රතජය සම විදර්ශනා ඥානය උපදවාගනීමට උපකාරවේ. න පෘතජ්ජනයට මේ සමත භාවනාව වැදගත්. සමතභාන වැදගත්වන් යැයි සිතේ සමාධී ඇති කරගන්න. මනෝඩද චිත්ත සමා චිත්ත ඒකාග්‍රතාවේ ඇතිකරගන්න සමත භාවනාව වැදගත්. දෙස සමතයේ වඩල සමතෙන් පස විදර්ශනාව විදනු කරන්න ලන් දැඟර නාපනසතියෙන් කතා කරනෝන විදර්සනාව වඩන්න විදිහගෙන. නේද. එතකොට මේ සමතය බුදුදහමට උදුහාදු්‍ර අදාලකරගත්ති විදර්ශනාව වඩන්න විදරසුනාවට ප්‍රවේශවෙන්න අධ්‍යවශ්‍ය කරන භාවනාාංග විදහතමයි සම සතලස් කර්මස්ථාන පිළිබඳව දක්වන්ට යෙදනේ. අස්ට සමාපත්තියේ පංචභික්නා ලබාගත හැකිවේ මේක ඉහෙළම ප්‍රතිඵලය තමයි අපි ඔය කතාකරුපු ස්ශ්‍ර සමාපති සහ පංචභික්ඥා ලබාගන්න ඒවගේම තමයි අස්ත්‍ර සමාපත්ති පොදවාගැීමෙන් බ්‍රහ්මලෝ කොළු පතලබන්න පුළුවන්. රහතන් වහන්සේ අටසා අනාගාමිය ආරියන්ට නිරෝධ සමාපත්තිර සමවැදීමට උපකාරවේවන්න. නිරෝධ සමාපත්තිර උපකාරවෙන්නත් මේ සමත භාවනාාව වැදගා සමතභාවනා වැඩීමෙන් පමණයි නිරෝධ සමාපත්තියට එළඹෙන්න්න පුළුවන්කම ලැබෙන්නේ. බුදු දහම උගන්වන්නේ සමතේහෙවත් සමාධියයේ රැඳී නොසිට ඒ පදනම් කරගෙන විදර්ශනා වඩා නිවන් අවබෝධ කිරීමේ. ඔන්න බුදු දහමතු උගන්වන් අවධානය කරන මොකක්ද මේ සමයත්තය තුළ රැඳඉන්න නෙවෙෙහි ඒ තුළ රැඳී සිටීම ජනයක් නෑ ඒදැ අපි කියමකු රූපාාවච්චර ධයාන හෝ අරූපාාවචර ද්‍යාන වඩලා අපි ගිහිින් බ්‍රක්්මලෝක උප තලම් බ්‍රහ්ම ලෝකොල කල්ප කියද අවුරුත් තුන්සීයයි හාරසීයයි අසූහතර දාහයි නයද අවුරධනේ කල්ප 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 ලක්ෂ ගන්නාවක් තියෙන. කලප ලක්ෂ ගන්නාවක් බ්‍රක්්මලෝකොල අවුශෂතියනවා. එතකට අපි කල්ප ගන්නාවක් බ්‍රහ්මලෝක වල ඉන්නකොට මනුස්ස භවය තුළල මිනිස්සු ලෝක තුළ බුදුවර කියේදනය බුද්ධත්තර පත්තලලා ධර්මයේ දේශනා කරලා පිරුණන පාල තියෙනවද. නේද අපිට තාක්මනින් නිවන්දකිනතින අවස්ථාව නැතිවෙන අපේ සසර ගමන තවතවත් දෙක්වෙනවා. එහන්න බුදුහන්දු අවධාරණය කරන්නේ සමතය වඩන්න ඕන විදර්ශනාවට ප්‍රවේශ වෙන ක්‍රමවේදයක් විදි. ආලාරකාලාම උද්ධකරාම් පුත්යන තවසන් දෙදනා සමත භාවනාවේ ඉහළම තලේඩිගිය ඇත්තෝ වූ වොන අපි කලින් කතා කරවයි යාලාර කාලාම මුද්ධ කකරම්පුත්්‍ර මෙයාලා ආකාසානංජායතන ඥාාව ආකංචන් නේව සඥා ආ සංඥා ඇතන දක්වාම සිත දියුණු කරපු අය. බෝසතාානන් වහන්සේ ඔවුන් අතැහැර යන්නේ සමත භාවනාවෙන් පමණක් නිවන් ලැබිය නොහෙැකිනි සැයවන්න. සංජේගාවටජ්ගියම් මේ කවද. ආලාර කාලාම ගාඩ ුද්ධකරම්පුත්ත මෙයාල ගාඩ ගියා හැබැයි මේ නව සංඥානා සංඥාතන දක්වා ඉගන ගත්තත් එතිනින් ඥානාධිගමයක් නෑ බොස්දු වහන්සේ තේරුම් ගත මේ එකකනවේ නිවන කෙරකන්. කෝලිත්ත උපතිස්ස දෙන්නට පුාණර සංජයගාවට ගියාන්න ඒයාගාව ඥාන පදවා ගත්ත හැබයි යාලත් තේරුම් ගත මේකනෙවේ නියම සත්‍යය කියලා. එයා එතිනින් බැස්සලීට බැස්ස. ඉනිසා මේ සමතය කියල කියන්නේ ර්ණ තත්ත්වයක් නෙවෙයි කෙලෙස්ථාවකාලයක ඇර පච්කිරීමක් පමණයි හරියටර උදාාරණ දක්නමකක්ද අලුවියට තියන ගිනිපුපුරහා සමානයනේ ඒ ගලු අලුුවයට ගිනිපුරු තියෙනකොට ගින්නල ප්‍රත්්‍යයෝ යම් කිසි දෙයක් එතන වැටනොත් අයි ගිනියවිලෙනවා. මේ පංචභික්ඥාවෝ ස්ත්‍ර සමාපත්ව ඕනෑමලා පිරිහෙන්න්න පුළුව. නැතිවෙන්න පුළුවන්. කොවිලා වෙත්තේ දයන ඒ ්‍යයාන පදවාගෙන ධ්‍යානය සමදල ඉන්න ඕ. නැතිවිලාටේ ්‍යාන සමපත්තිය නෑ හැ සෝවන් සකෘදාාගම නාගමය මාර්ගපලයන පත්තිනකොට ඒ මාරග පලය හෝ මාර්ග ඥානය හෝ ඒක නැතිවෙන්නේ ඒක හිම්නම තියෙනවා. නිවන් දකින භවය දක්වාම පීවරෙන්පියවර ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අස්ට සමාපත්ති ධ්‍යාන කොයි වෙලාව නැතිවේදගල කියන්න පුළුවන්කමක් නෑ ඒ අවිනිස්්චිතයි. සිත්ත ප්‍රගුණ කරම තරමටම තමයි ඒටික. හඳවාගෙන තියාගන්න පුළුවන් කම ලැබෙන්නේ. මේ අනුව සමත භාවන විද්දි බුද්ධකාල්ලි පෙරසිටම භාරතයේ යෝගී නිසින් භාවිතා කර තිබේ. එම භාවනා ක්‍රම මගින් දඹදිව තවසන් අභිකඥා සමාපත් තිලාබියූ සිට ඇත මේ උදාහරණ අප මේන වගේ ඇඇත් ඒකට උදාහරණ ඉරස අශසිතතාපසතුමා උදාහරණ. බුද්ධහමය දැක්කන සමත භාවනාව අභිඥා සමාපත්ති ලබීමට පමණක් සීමාන් නොවීම විසේසන බුදු දහමුතුල මේ අභිඥා සමාපත්තිවට වැඩ ඉඩ කඩක් ලබාදන්නේ නෑ බුදධාම විශේසත්වය ලබා දෙන්නේ ආසවක්කය ඥානයට විදර්සනා ඥානයට. එය විපස්සනා ඥානය උපදවාගනීමට ඉවහල කරගනු ලැබේ සමතය ඉවහල් කරගන්නේ විදර්සනාව වැඩීමට. භාවනා කිරීමට යොංවීමේදී ඒ ඒ පුද්ජලයාට සුදුසු කමටහන් හඳුනාගැනීමද වැදගත්. ඔන භාවනාවට එමුුව නොකොට ඒ ඒ පුද්ගලයාට අදාළ සුදුසු කමටහන හඳනාගැනීම වැදගත්. දෙඟ අපි කර්මස්ථානව දෙකිව්වා ඕනෑම කෙනෙකොට පොදුවේ භාවිතා කරන්න පුළුවන් කමට අන සහ ඒ ඒ පුද්ජලයාගේ චරිතස්වභාවේ අනුව තෝරාගතයුතු කමටහන් කියලා අර සමසතලිස් කර්මස්ථාන කොටස් දෙකට බෙදවා නේද එහෙනම් ඒ ඒ කෙනාට අදාල කමටහන් කර්මස්ථාන වෙනවෙනම තියෙනවා. භාාවනාවට සිත පුරුදු කිරීම නිසා අපි පොදුවේ බොහෝ කමටහන් භාවිතා කිරීමට පෙළිමිමුයටකමටහන්. එසේව්වත් අපගේ චරිස් භාවිට අනුකූල කමටහන හඳුනාගන්නේ කම්මට්ටානාචාරිවරයා විසිනි. කමටහන් උගන්නවන ගුරුුවරයට කියනවා පොඩි හාමුදුරුව නේ ම්මට්ටාන ආචාරයවරයා කියලා දැන් අපි දන්නවා බුදුහාම්්‍රංකාල වස්කාලය තුළ වස්සමාදන් වෙන්න කලින් ඒ භික්ෂ කන්්දායෙන් බුදුහාමුද්‍රරගාවට ගියා දෙහමනැත්තන් තමන්ගේ ගුරු ආචාරච්ච ගුරු හාමුදුරගාවට ගිය ඒ ගිහෙල්ල බුදුහාම්රංගෙන් වැැන්දල අපි කිය බුදුහම්ර්‍රපි අවසවල් ස්ථාන්ට වස්සමාදං වෙන්න යනට සදුස කමට හනත් දෙන්න. ත බුදුහාම්දරේ පිස්සගේ චරිත ලක්ෂණ අනුව බලලා ඒ අයට සුදුසු කමට හන කලා බලදුන්න එ කමටහන ලබල දෙනකෙනාට කියනවා කම්මට්නානාචාරිවරයා කියලා. භාවනාවේදී ගුරුරුක්ගේ ඇසුර සහ මගපෙන්වීම අනිවාරයම අවශ්‍ය වේ. ඔන්න අපි භාවනා කරනකොට ගුරුුවරයගේ ඇසුර එකැ කම්මට්නාානාචාරියවරයකුගේ ඇසුර සහ එයාගේ මඟ පෙන්වීම එයාගේ නිරීක්ෂණය අත්‍යවශ්‍රම දෙයා. එතකොට එහෙම අප තෝරගන්න ගුරුවරේ ගව ති ඕන ගුණ ධරම හිපයක්ත් තිනේ ගුණ ධර්මණැත්තන්ඒයා කම්ට්ානා චරිවරයෙක්ු දටරහ ගුරුවරෙක්ු දුර තරාගනීමේ හැකියාවක් නෑ. මොනවදන්න ගුණ ධර්මටික. පියෝචගරු භාවනීෝ වත්තාචවචනක්මෝ ගම්බීරංච කතංකත් නෝචට්ටාන නිියෝජයේ කිමුවයි පියෝජගරු භාවනියෝ වත්තාචවච්චනක්කමෝ ගම්බීරංච කතංකත්තා නෝචට්ටානනිෝජයේ මොකද කියන්නේ පියෝච්ච ගරු භාවනීයෝ දැම් මේ ගුරුවරය කම්මට්ටානාචාර ගුරවරයා ගරු භාවනීයෝ මොහද්දේ කියන්නේ. පියෝච ගරු භාවනීයෝ. සියල සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන සැමට ප්‍රියවෙන්න ඕන සම්භාවනීෝ කියල කියන්නේ සම්භාවනය කෙනෙක් ගෞරුණය කෙනෙක් වන්න න සම්භාවනය ගෞරුණණය කෙනෙක් වෙන්න හයා සීල සම්පන කෙනෙක් වෙන්න ඕන පියෝච නේද ප්‍රියමනාව හැම දෙෙනම ප්‍රියකරන කෙනෙක් බවට පත්වෙන්න ඕන. ගල්පියස්සක්සේ බරසාර වූත් වරදට අව්වාද කරන සුරුූත්. ප්‍රශ්නහා චෝදනා, ඉවසන සුළුූත් ගැඹුරු ධර්ම කතා කරන්නාූත් ඇසුරු කරන්නන් නොමග නොව නො යවන සුළු වූත් කෙනෙකු විය යුතුය. බලන්තියෙන ගුණධර්ම සිල්ුවත් වෙන්න ඕන ක්‍රියවෙන්න ඕන එකන බරසාර කෙනෙක් වෙන්න ඕන බරසාර කෙනෙක් මහත්ත අඩික් කෙනෙක් නෙවෙයි. දැනුමෙන් ඥානයෙන් පිරිපුුණ කෙනෙක් වෙන්න ඕනනි කියනෙ එක නැත්තැන ති හෙමයි ඕන රම් අයාගන්න පුලුව අන නේද. ඒය හෙම වුණන එක ෙයාලා මේ ගුරණ සුදුසවය න සුදුසයි ඉන්නවා නැත්තන. හොදට සුදුසවය ඉන්නවාඉළගත රදත් දක්ම ඒකට අවවාද කරන සළල කෙනෙක් වනසම් සමහරලාටින්න වැරද්දත් දැක්කර පස්සේ ඒක වරද කටරලා පෙන්නල දෙන්න කියන්නේ තව කෙනෙක් එක කියෙන අරුව මෙහෙම මූ මෙහෙමයි අර ළමය මෙහෙම මේ සිස්සේ මෙහම අර පොඩි හමුදුරුව මෙහම මේ පොඩිහමුදුර හෙමයි තමන්ට වරද්දත් දැක්කම ඒ වරද පෙන්වා දෙන්න තරන් තමන්ට පෞරුවත්වයක් තියන්න ඒ එක තව කෙනෙක් ල කියවන්න ඒක කීවීමම ගුරුවරේග ලක්ෂණයක් නෙවෙේ. ඒ පෞරුසගුණන්ගේ කකුත් නෙම පිරිමිකමක් නවෙයි කියලක් කියන්න පුළුවන් ඉතින් නේද අපි වැරැද්දත් දැක්නම් ඒ වරද දුටු වෙලාවම පෙන්නලදීමේ හැකියාවක් පවරුසත්වයක් අභිමානයක් පිරිපුුණ බවක් ගුරුවරෙක් ගාව තියන්නො එහෙම වැරද දෙක වැරදක් පෙනනල දෙන්න බෑ කෙක නයාගා මොකක්කර අඩු පාඩුවක් තියන වයි කියනෙක් තව කෙනෙක් ලබක් කියවන යයි කරක ඒයා ොක්කර යඩු පාඩුවක් තියන වයි කියෙනෙක ගුරගේ ලක්ෂණ ඇතමයි වරදට අව්වාද කරන සුළු කෙනෙක් වෙන්න ඕන. ප්‍රශ්නහා චෝදනනා ඉවසන්නනා සුළ කෙනෙක් වන්න ොද සමහරලාට දැ අපි පන්ති කාමර මොක්හරි ශ්‍යයේ ප්‍ර්නය කන කේති ගන්නන කේන්ති ගැනීම සුදුසු නෑ අරති කරන වැඩවලති කේන්ති නොගෙනැත් බෑනේ සමරලාවල්. ? ඒ කේන්තිගන්න තරහකොට වයිද කරන වේනි. නෑද? ඒ ඒ දඩුවමක් කරන්නේ හදා ගැන වැරදි නිවැරදි කරන්න ඕන හින්ද. තරහවක් වෛරයක් හිතේ දයාගෙන නෙමේ. අතර ගුරුවර ඇතුන් ප්‍රශ්නයක් කරන කොට එම තැන් ගුරු මොක්කරරි චෝදනාවේ හැම වෙලාවකම ඉවසන සුළු කෙනෙක් බවට පත්වෙන්න ඕන ගැඹුරු ධර්ම කතා කරන්න වූත් ගැඹුරු දහම් කොටස් පිළිබඳවඔයාට හොඳ අවබෝධයක් තින්න ඕනේ හැකියාව දක්ෂතාවේ තින්න ඕන. ඇසුරු කරන්න නොමඟ නොය වන සුළු කෙනෙක් තමන් ඇසුරු කරණ අය වරදට පොළඹ වන්නේ නැති කෙනෙ දැන් එහෙම අඇත්තින්න ඕනේ විිවිධ දේවලට පොළඹ නො එහෙම කෙනෙක් වන්න බෑ ගුරය. දැ අහිංසක අගුලිමමාල කෙනෙක් බට පත්වනේ මොකක් නිසාද ගුරුවරගේ වැරදි වැරදි පෙළැම්ඹීම නිසා. අහිංසක අංගුලි මාල කෙනෙක් බවට පත්වනා නිසා ගුරුවරයා තමන්ගේ පිරිසව වැරදිදේකට පොළඹවන කෙනෙක් බවට පත්වෙන්න ඕන. මෙන මේ කියන රක්ෂණවලින් යුක්තනා යම්කිසිගෙනෙක් අන්න එයා කම්මත්තා ආචාරයවරයකුට සුදුස්සේ. ගුරුවරයකුට සුදුස්සෙක්. ආචාර උපාද්‍යාණන් වහන්සේ නමක් බොට පත්වෙන්න සුදුස්සෙක් බොඩ පත්වෙනවා. උන්වහන්සේ මඟඵල ලැබුවවෙෙකු හෝ ්‍යයාන් ලබිවවෙෙකු නොවේනම් පපු්‍රතජ්‍යනයෙක වුවත් දැ මේ මේ. ගුරුවරයා මඟපල ලැබූ හෝ ්‍යන්ලාබය කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි නොවනට මේ කියන ගුණ ධර්මටික තියෙන්න්න ඕන. එවිත රක්නවේ ත්‍රිපිටක ධාරී හෝ එක ත්‍රිපිටකේ පිළි බඳව හෝ ඒක පිටක ධාරී ෝ එක සූත්‍රබිණ අ අපිධර්මකයැෙන් පිටක තුනෙන් එක් පිටකයක් හරි දන්නගෙනෙක් වෙන්න ඕනි. දන්න අටුවා සහිතව එක් නිකායක්වත් අටුවා සහිතව එක් නිකායක්වත් විග්‍රහ කරන්න මේ කතමයික් වේ මේ දැම්මතනැකුවන ගැඹුරු ධර්ම කතා කරන කෙනෙක් පෙන්න්න ඕනේ කියලා. නේද ඒ ගැඹුරු ධර්මකොටස් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ තුම්පිටකය හෝ එක් පිටකයක් හෝ අතුවා සහිතව නිදා මේ පැහැදිලි කරන්න තේරුම් කරගෙන් දෙන්න හැකියාව තියනවරං අන්න ම මෙනිේ කාරණා පුළුව හොද. ගැඹුරුදධර්මතා කරන ෙනෙක් පත්. සිික්‍ෂාපද ගරු කරන කෙනෙක් වෙන්න ඕයි. ශික්ෂාව ගරු කරණ කෙනෙක්ෙන් නඕන විශේසයෙන්ම ශ්‍රිප්පිටක ධර්මම විෂය උගන්වන ගුරුවරයා. මෙන මේ ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්වෙන්න. මොකද පිරිවන් අධ්‍යාපනයේ මූර, මූලය, හරය පදනම මේ සියල්ලම ත්‍රිපිලික ධරමය. ශ්‍රිප්ලික ධරමය අරමුණු කරගෙනු තමයි පිරිවන්න අධ්‍යාපනය පරමාර්ථ සියල්ලක්ම සකස්වෙලාතිඉන්නේ. එනං අපි මේ විසේ කරන උගන්නවන ගුරුවරය. කම්මට්ටාන ආචාරිවරය. ආචාරුපාදයෙන් වහන්සේ, මේකන ලක්ෂණයන්ගින් ජුක්ත වෙන්න ඕනේ තමා සමාධංවච්ච සීලයේ ගරු කරන කෙනෙක් බවට පත්වවෙෙන් ොනේක ආරක්ෂා කරණ කෙනෙක් බට පත්වෙන්න ඕන. ඊළඟට පෙල අටුවා ආචාරය මත එකන් සතර මහෝපදේ ගැන බුද්ෝගෝව සහමුදුර දක්වනො තව. ක්‍රමේද මෙන මේ දේවල් අනුගමනය කරන පිළිගන්න ඒ අනුව කටයුතු කරන ක්‍රියාකරන කෙනෙක් බවට පත්වෙන්න ඕන ඒ කටයුතු නොකරියම නිසා. දැමටික් විසුද්ධිමාර අත්තනාමතක වෙන්න බෑ. එකන් තමන්ගේ මතේ ප්‍රකාශ කරන කෙනෙක් වෙන්න. බෑ බුදුහාම්ර්‍රග හමට තුක කරනේ වැරදි අර්ථකන් දැන්ඔ විසාලා ධර්ම යකුෘත්ාවන් තියෙන ඕන නේද බුදු හාම්දරං දේශනාවන්ට වැරදි අරතකතන ඉදිරිපත්කිරීම. වර්තමානය බොහෝමයක් තියෙනවා. එතුර ඒ ඔක්කෝමැටන අත්තනෝ මතික එතට ගරුවරේ කෙනෙෙනා අත්තනෝමතික කෙනෙක් වෙන්න බෑ විසුද්ධිමාර්ගයේදිත් මේ කරණ අවධාරණය කරනවා. ඒ කෙනා මෙන මේ කරුණුවට අනුකූලව කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්න ඕන ගුරුවරය කියන කෙනා. ඔන්න අපි කලින් කිව්වා මේ භාවනාව සුදුසු, කමටහන් ලබාදන සුදුසු චරිත ලක්ෂණ එක ඒඒ පුද්ජලයාට අදාලව තමයි කමටහන් ලබා දෙන්න ඕන කියලා. තර එහෙම චරිත ලක්ෂණ හයක් පිළිබඳව දහමතුරු දක්ුණාව. අපට මුණ ගේසන පුද්ජන දැන් ඔබත් එකකම මේ ඉන්න මේ මයුද්ධැන් ඒව ඉන්නවන ඔතන ඉන්නඒ එකෙක් කෙන ඒඒක චරිත ලක්ෂණයි. නේද මුොදයාල එක තැනක එක පවුරොත් නෙවෙයි. සහෝදුරයොත් නෙවෙයි පලාාත් කිහිපේක, ගම් කිහිපේක වයස් මට්ටම් වෙනස්න්. මේ විධාකාරය පිස්සම පරහම් ය තුොර එක එක් කෙනනාගේ සිතුම් පැතුම් මාකල් පහැගි මේ සියල්ලක්ම වෙනස්. නදොඩේ ම්මන විධයි. හිතන පතන විදපවා වෙනස්. එනිසා එයාලගේ චරිතලක්ෂණ ඇවතුම් පැවතුම් සිතුම් පැතුම් යොක්කෝම විධාකාරය වෙනස් එක්කෙනෙට එක්කෙනෙක් වෙනස්. මෙලවදී මෙන්ම පූර්ව ජාතින් හිදී ඇතිකරගත් පුරුදු වාදී හේතුවෙන් විද චරිද ලක්ෂණ කගඩනෙගු ඇතතු. එම චත ලක්ෂණ කොඩනගෙන හේතුමයි මලවාප කරන කියෙන දේවල් පූර්වජාතියේදී සංසාරික ලබාගතු දේවල් එළට ආරය පරිසරය මේ හැම දෙයක් මිනිසා චරිත ලක්ෂණ විධාකාර වෙනවා. භාාවනාවට උපදෙස් දෙන ගුරුවරයා කම්මට්නානාචාරවරයා දිගු කාලයක් තු ලබන අධ්‍යකීම් අනුව මේ පුද්ගලයන්ගේ සුරුවූපය වෙනවෙනම හඳුනා ගනීමට සමතයුතු යන්න කම්මට්ටානාචාරිවරයා දීර්කාලයක තියන අධ්‍යකම් එක් තමාගාවටෙන් යෝගාවචරයා හෝ ශිෂ්‍යයාගේ චරිත ස්වභාවය මොකක් දෙකලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන ඒ අනුව ඒ පුද්ජලට ගැලපෙනසේ කමටහන් දෙන්න ලැබවෙන්න ඒ හඳුනාගන්න ස්වභාවය යනු එයා ඒ කෙනට ගැලපෙන කමටහන් ලබාදනවා මෙව අසහාය කම්මට්ටානාචාරය රයාන් වහන්සේ බුදුරාණන් වන්ද මේ ෝක අසහාය කම්මට්ටානාචරිරතයෙන් බදුදහා බුදුහාම්රන්ට සම කළ හැකි කිසිවෙක්ම කිසිවෙෙක්මන උන්වහන්සේ ම ලෝකෙන් පුද්ගල චරිත බදුුණුවනින් හඳුනාගෙන චරිත හයකර බෙදාාන බදුහාමුදුරුවෝ ලෝකයින සියලුවම චරිත ලක්ෂණයෙන් හඳුනාගෙන චරිත හයකට බෙදාදක් වොනා. මොනෝදේ චරිතය දවේශ චරිතය මෝහෝචරිතය සද්ධ චරිතය බුද්ධි චරිතය විතක්ක චරිතය රාගචරිතය කියන්න රාගචරිතය දෝස චරිතය මෝහචරිතය සද්ධ චරිතය බුද්ධි චරිතය විතක්ක චරිතය චරිත හයයි ඔය චරිතහය මතග තින් ඕන පැදලීද හරි දැඟ මේ චරිත ලක්ෂන්ද තාා කරන. රාග චරිතයා ලක්ෂණ ලක්සන දේට පිය කරන. රාග චරිත ලක්ෂණය තමයා ලක්ස්සන යට ප්‍රිය කරනු ඇලුම් කරනවා. එතකට ඔහු පුද්ජලන්ට හා බස්තුූනට තදිින් ඇැලනේකන පුද්ජරාම්ම තාත්වන්න පුළුවන් සහෝදරය වෙන්න පුළන් වෙනෙක්න්න පුළන් තදිින් ැලනවා බස්තුට ල න්න ැ පන්ස පු ලන් ගේ පුලන් ගේයක් පුල ය ක පුළුව. දෙදම ටමක්න ඒවට අදින් ඇලෙනවා. ඕහගේ ඉර ප්‍රසනයා ප්‍රසන පිරිසුඳදුුව පස ලස්සයි. ඕහ කරන කියන කටයුතුද ඉතා පිරිසඳුව ක්‍රමානුකූල. කරන කියන කටිතුල් හොඳයි. පිළිවෙලයි ක්‍රමානුකූලයි. අපිග නෑයා හරියට වැඩ කරන කෙනෙක් කියල කියෙන ඕන. අන්න්නයා හරියට වැඩා කරනවයගළ කියන්නේ මේ රාගචරිත ලක්ෂණයෙන් යුක්තගෙනාට. රාගචරිතයා ගමන් කරනවිට සෙමෙන්හා අන්‍යන් ප්‍රිය උපදවනාවරින් ගමන් කරයි. එයාගේ ගමන් විලාසයක් බොහොම ප්‍රසන්න අනිත්තර ප්‍රිය උපදවනවා. සිටීමසා හිඳීමේදී ප්‍රසන වාඩියනකර නිදාගන්නකොට මේ සිව් ඉරියාව පැවැත්වීමේ දීමම සසුන්වෝ ප්‍රසන්න විදිරතමයි සිව් ඉරියව් පවත්වන්නේ නිදා පිබිඳනව සතුනින්තමයි නිදා පිබි දෙන්නේ. ඇමදේ මාදයකඩේ සිද්ගන්නනාාස්ුලපදැ බලන්න අපිට අමදිනකොට පිරිවෙන් එහමට ආරමිකධ්‍යාපනය තුළ අපිට අමදින ක්‍රමවේදයක් උගනල දී නවානි ද පිරව අතන තුළ දහදැක්ක ඕොනන්ගේ දහ දෙනා මිදුරලතු ගාන විදි දහ කියලද එකම එදික් කියල දීර තියන්නේ. හැබැයි ඒ ක්‍රමය අනුගමනය කරනද වෙනස්. උඩින් පල් එෙන් හල දානව තව ක කොලටි විතරක් එකතු කරලා ගොඩ හරදිනවා තව කෙනෙකු නේද එහමට කොඩටි ඉදිලලාගෙන මෙහ මනිනවාව සහරකට එහමත් කරනවා ොහර මුල්ලකට බනොගහිල්. එහෙම්බේ අතුගානකොට අස්සක් මුල්ලක් නෑර හැම තැනම අතුගේයට කොල තිබුණන් නැතත් හරියට පිළට අතුගාන විදුල හැතනම ඉදල පාරතිය . එට පොල්ලත්ත හැලට අතුගාල තියන්න ඕ නිටස තව හැකියාව තිනයි විධවිදිලින් විදුරට මවන ඒ විසේස හැකියාවක්. තන කොළගහක් ගල්කෑල්ලක් මුළු කෑල්ලක් කොළ කෑල්ලක්ඒ මිදුරට අනවශ්‍ය කිසිම දෙයක් මිදුල තියන්නේ නෑ ඒ ඇමදීමම හරියට පිළිවැඩ කරන වනා. තරාගචරිීත කෙනා ඒ ඇමදීම පවා පිළිවෙලට ලස්සනට කරන කෙනෙක්. ආහාර ගැනීමේදී රසයුදිමින් ආහාර ගැනී මිහිරි ආහාරයට ප්‍රිය කරයි. ප්‍රියමනාපරූපයයක් දුට විට හි අදි හලොන ආහාර ගන්න ගරත් මේ ගිලගෙන සමරයි ඕනේ විනාඩියෙන් දෙකින් බත් පිාන කාලිකරන ගිලිලි ගිල නේද එහෙමයි හමුවෙලා ඇති. මේ රාජචරිතින එහෙම මේ ලබලයක්න ආහාරටික බොහම හෙමිට හොඳට විිකල රසවිඳල ඒ ආහාරය බුක්තිවිඳිනවා. ඒවගේ ද යම්මය පුද්ලයන් හම්මුණනාට පසේ පුද්ජලයන් හරි ඇලුම් කරන ප්‍රිය කරනවා. ඒක තමයි මේකෙනාගේ ස්වභහාවය. දවේශ චරිතලක්ෂන ඕ දේශ චරිතෙනාමකද නිතරම කිපෙනව කේන්දි ගන්නවා අපි අර කියන්නේ හස්තලන්ගේ මෙස්සෙක් කියන්න බැෑග කියලා ඒ තනමට කේන්ති ඇගේ පොඩ්ඩක් දනත්ති මොකක් කර දෙයක් කිය නොහෙමයි යාට ඕන තරම් හම්මුල සහරලාට ඇගේ හැපිලා ගුටි කාලාලත් ඇති. නේද කිසි වරදක් කර නෑ පොඩ්ඩක්මඇගේ ගැවුුණය කියලා දේශ චරිතයාගේ ගමන බිමන නොසන්සුන්නේ එයා ගමන ගුණන සසුන්භාවයක් න හරි කල බලයි දඩින් බි ගල මයන කටිින් ඕනේ නද දඩින් බිඩි ගල් අඩියර දෙකට යන කට්ටේ නොහරි කලබලයි. රත්තපය සසුන්නෑ මෙහෙම මෙහෙම යන්න මෙහෙම නය දහෙමින්න ඕනේ පා තදින් පොළවේ ගටා ගමන් කරයි. සිටීම් හිඳීම් ඉරියව් අන්‍යන්ටප්‍රියනො නිදාගෙනීම දී පිවෙලින් යුතුේ අවිධවිනට තරහැ යුක්ත වේ දයාලත් එක්ක මේ චරිත ලක්ෂණ ඔය මේ අපේ කතා කන චරිතලක්ෂණපු පොඩිහාම්දුර්‍රනණ මෙහිනිස් පුතිය යාලත්ෙ ඉන්නකා අ ඇතක් ගල පනයාග ස භහයිමකක්දදික. එතුර මේ කෙනා සව් ඉරියව්ුල කිසිම් පිළිවෙලක් නෑ දැඟ අපි දක්නව සමහරලාට වාඩි නකට ර කිසිම් පිවරක් නෑ නේද කිසිම් පිලන සමහරලාවට මෙන මෙහම සිවර මෙහෙම එකතු කර ගන්නවා. ෑ මෙහෙම ගුලිග සමහල මෙහෙම දාගන්න. මේ එක එක විකාරවිදිහට සිවර පාවිච්චි කරනවා. නේද වාර්නුව කකුලක් උඩතියාගන්නවා එක කකුල පද්ධනවා මේ විරූපයේ විදිහරතමයි හිඳගැනීම ඉරියව් නිදාගන්න ගොඩත් එහෙමයි. එක ලස්සන ඉරියව්වක් නෑ.ඇතකට එහෙම වෙන්න මේ දේශු චරියාගේ ලක්ෂණ ඇමදීීම ආද කරන්න පිළිවලක් නැතු දූෙල විසරම හන්ෙක් නසේ රමංකවන පිළිවලට වැඩරන කැයි නැති නාගේ සභාව ඕන්න ැතිකට්ික සභාව තමයි නැති කෙනාතම මේ දේශු චරිතය ද දූ න නතු නතුගගේ නතු ගෙන ද විලිෙන නොකක් හිතන්නන්නේ නෑ එහටගේ මෙහටගේ හරමරගේ කොට ගට නදඒවයි කිසි පිළිවලක් හෙඩයක් නෑ. ආහාර ගැනීම අසෝභනය කටුකා ආහාරෝට කම ඔන හාරගන්නේ අ සෝබන විදිීරණ. සේකලින් චපපකාරක බංජිස්සාමි සික්කාකරණයා සුරු සුරුකාරකම් බුංජිස්සාමන හම එකක් නෑ තලුගහනවා හතරවටෙන් අනනවා බත්හතරවටේ විසි වෙනවා. ඉරන්ට එයාම කටුකය සැරහාරවලට ඒවගේ දෙවල්ට කැමැති ආසයි ඇඹුල්ලාහරවට ලුණු වධකව ආහාරගන්න එහෙම කැමිතිය ඉන්නවන්නේද. එළඟට යමක් පිළිබඳ අවධානය යොම කළ හැක්කේ ඇ ලා පම යම්කිස පි අවදධනම කරන ල කෙට වෙලාවකගේ කට ලාාකතර දානද එතිනි පස ආයාගේ අවධානය වෙනශ වනව. සුළු වරදක් දු විටද ඒහා ගැටයවනේ වැරදක් පෙන්නේ ර දුට්ටුතන ඒකතෙක් ගැටනව විරුද්ධ වෙනවා. නේද ඔයාපි කතාගරේ දවේස චරිත ලක්ෂණ. එලන මෝහ චරිත ලක්ෂණ මෝ. මෝහ චරිතයාට කරුණු වටහාගැෙනීමට අපහස්ස විය ක්‍රැවටන සුලියොන්න පුචි දේටත් ත්‍රැවටන කට්ටිින් ඕන සමහරයින්න රපිය පහේ රෘපයා දෙකේ දුනේ රෘපියල් දහේ චොකොටයක්ක් දන දේකරත් ත්‍රවට නවා. නේද එයාගේ බසට අවනත වෙනවා. අයි ඒවිදතමයි ඔක්කො වැඩගරන්න. හැම දෙයක් මෙහෙමයි. එතකට එයා මේ කරුණු හරය තරුන්ගැ මුුණවාර්දයක් කවරගෙන න ඒක තමයි අත්තේකතමයි. සත් මුල ලෝකී මැත්තඒ එකකකිල සමාරගෙනෙකන ඒට වැඩි කවුරහරි කෙනෙක්ින්න්නවන ඒයාට වැඩි කෙනෙක් නෑයාගේ බුදුන් මිදර සලකන්න යාව. හැබයි එයා තමාව මුලාවට පත් කරන ඒගෙන යා දන්නේ නෑ. මෝහ චරිතයා තැතිගත්තය කොමෙන් ගම ගය කොල්ලා ඇතිිගත්තු කෙනෙක් ඒකෙන්ද මක්රරි ප්‍රශනයන්ද ැටලුවක්ද මට ගහහියිද බනීද කොයිලාවෙත් ඇැතිගත්තු කෙනෙ ඉදුරතමයි ඉන්නේ. ඇහිතේ සැකේ වැඩින. තුම පැවතු මලු සහකත හරි කල බලයි විිස්ක්ක්‍රිප් ස භාවයෙන් යුක්තයි. ඇතැම්මට හාස්චි රයාගේ වැඩට සමහරලාට හාසිකර ලක්වෙන අවස්ථාවන් බවා තියෙනවා. ඔහු නිර්දන විට මුලින් වැටේ නිදයි. අවදි වෙනවිට ඒ මේ අත පෙරලෙමින් මැලිකමත් දක්කයි නිදාගන්නවට මුලින්ගත වැරල තමයි නිදාගන්න. අවිදිනවට අරහිටැ ිරුණවා හහිටයිම් බෙෙනවා ආය මෙ මේ ඇන ිච්චන් ගහ ගන්නවා මේ ඒක විකාරෙන්දට බොහොම්මාරුවීන්තමයි පිවිදින්නේ. රි කම්මලි ඇමදේ මාදය කරනට පිළිවෙලක් නැට විස්සුරමින් අදය අර දේශ චරිතයගේ යාගේෙත් කිසි පිළිවරක්ම නෑ. ආහාරනු භවද පිළිවලකින් තොරව බත්හොරු විසුරෝමින් අනුබව කරන හාරනු බව කරන්න ගොටත් බත් විස්ස කරමින්තම අනුබව කරන්නේ. මෝහ චරිතයායට කිසිව පිලිබ සස්වාදී නදසක් නැත අනුන්ගේ අදහස ව කට මෝහ චරිතයාට කිසි දෙයගෙන සුවාදන අදසත් වන දන්නෙකන වැදගත්මද කිසිම දෙයක්. හිතල මතල තේරුම් ගන්නි නෑ කත් කවුරුහර දෙයක් කිව්වොත් කරනවා එහෙමන එත්තන් කාගහරි දෙයක් අහනවා. අහගෙන එයා කියෙමකක්ද වැරිදයක් වත් හොඳ දෙයක් කිවත් ඒ කියන විදිිරතුමයි වැඩගරන්න හිතල මතල තේරුම් රගෙන වැඩකිරීම හැකියාවක් නෑ. සද්දා චරිතලක්ෂණ සද්ධදාචරි චරිතයාගේ ඉරියෝ බොෝවිිට රාග චරිතයන්ට සද්දා චරිතයාගේ ඉරිය් ක්ෂන් රාජ චරිතයාහා සමානයි. විසේ සත්වය තමයි. සද්දා චරිතකෙනා තෙරුවන්ට ඇලුම් කරනවා ධර්මස්ශ්‍රමණය කරන්න ආසයි වන්දනාමානාදි රාදයි. ආසයි පරිත්‍යයාාග සීලී සත්පුරුසියන් කල්්‍යාන මිත්‍රය නිෙසරු කරන්න කැමති වහා ඒ අය දැකලා ධර්මය දෙැකලා ඒකරේ පැහැදීමට පත්වනවා. සද්ධා චරිතයාගේ ලක්ෂණ. බුද්ධ චරිතය බුද්ධිචරිතය ගැඹුරු දේතේරම් ගැීමේ නොනයා ගැබුරුදේතේරුම් ගන්න කැමතිකෙනැන කොවිලාවෙත් විමර්සන සීලි ප්‍රශ්න කරනව ඉමසනෝ ගවේශන සීලි. බාහිර ඉරියව්වලින් දේශ චරිතයාරන අයා බාහිර ඉරියව්වරෙන් දේශ චරිතය හා සමනයගැන කළබලකාරය පිළිවලක් නෑ ගමන බිවන හරි කඩිමුඩේ ඒ සවභාාව්‍යන්තමයි තියෙන්න්නේ. නුවනින් වහෙසේ එයා නුවනින් වහෙසෙනවා වීරිය සම්පන්නයි විමසා කටයුතු කරනවා. දේශු චරිතයාට හා සමානයි හැබැයි නුවනවේසන ඕනම දෙයක් අපි ගැන කට්ටක් කනවැයි කියලා ඕන කට්ටක් ඕන දුකක් විඳින්න පුළන් ඕන කැපෙකිරීමක් කරන්න පුළුවන්. ඊළඟ කවුරු කොහොම මොනවකිව්වත් විමසල බලතමයි තීන්දු තිරණ ගන්නන්නේ හිතන්නේ වැඩ කරන්නේ විමරසන සීලියුතම එකනා කොවිලාවෙතින් වැඩ කරන්නේ බුද්ධි චරිතයාගේ, ලක්ෂණය යන විතාරක චරිත ලක්ෂණ විතාරක චරිතයන් නොයෙක් දේ නිතරයා නිතරම කල්පනා කරනු එක එක දේවල්ගතා කල්පනා කරන කල්පනාකිරීමත් වැඩිය හොඳ දෙයක් නෙමේ. දොඩමළු සවභහබෙන් යුක්තය කොවිලා වෙච් ොදැ අපිට හම්බිනකොයි ඇති දේකුත් නෑ හම්බුනාන පස පෑගානක් කියවන ඕනේ කොවිලාවෙත් කියනු දොඩ මල්ු වෙනවා. කණ්ඩා එයා කණ්ඩායම් ගත වෙලා ඉන්න ඒ කල්ි හැ න්ඩාමක් මට දර ලවට කමති නෑ. ඉක්මනින් අදහස් වෙනස්කන මේ දැන් කියනදේම් තාවප්ඩක් යි ිෙනස් කරන. එක අදහසගේ ස්ථීර අදහසක යයින්නේ නෑ එකයාට එකදිගර වැඩක් කරගේ මේ හකයවුත් න වැඩක් පටගන්න අතරමගන තරකම පටන්ගන්න ද එක දිකට පවත්ගෙන යන්නේ නෑ කිස දෙයක් එක දිගර කරන්න නෑ ඉරියව් වලින් මෝහ චරිතයාට සමාන වයන්න එයා ඉරියවලින් කාඩ සමාන මෝහ චරිතයාට සමානයි. භාවනා කම්මට්නාානාචාරයවරයාණන් වහන්සේ මෙසේ විධ ගති ලක්‍ෂණවලින් චරිතස්වභාවයන් ඇති යෝගාවචරයාට වඩාත් ගැලපෙන කමටහන් හඳුන්වා දියුතු යන්න. කම්මට්ටානාචාරිවරයා යෝගාවචරයාට සුදුසු කමටහන ලබා දෙන්න ඕන ඔන්න මේ වගුිය දැක්වෙනවා ඒයට සුදුසු කමටහන මොනොවද කියලා. රාගචරිතේ රාගචරිතයට ගැලපෙනවා දස අසුභය කායගතා සති භාවනාව. දේස චරිත එයාට ගැලපෙනවා බ්‍රක්්ම විහාර සතර වර්ණ කසින සතර. දැම් රාගචරිතයගෙනා කෑමට බීමට පුද්ගලයන්ට ස්ථාන වලට මෙට ඇලුම්රගෙනානේ ආසාකරනගෙනාන එනිසා යාට දස අසුභය කායගතා සතිය හොදයි. දවේශ චරිතය. එතකට එයා දේශයෙන් කෝපෙන්න්නේ කො විලා වෙත්තින් එතකට බ්‍රහ්මවිහාර සහ වර්ණ කසීන සොතර එයාට හොඳැ මෙත්තා කොරුණාමුදිිතා උපේෙක්කා සහ නීල පීත ලෝහිත ඕදාත කියන හතර. මෝහ සහ විතර්ක චරිතයට ආනාපාන සතිය. ඇයි මෝහසා මුලාවට පත්තුලා කටයුතු කරන්නේ නිසා එයාට සිහිය පිහිටුවාගෙනටයුතු කරන්න ඉතාමත්තු දෙගත් ආනාපාන සති භාවනාව. සද්දා චරිතයා සද්ධහවන්තයිනි විදරත්නය කරෙහි සැහගුණනෙන්තු කටයු ධර්මස්ශ්‍රවනය කරන්න කමති න් යා ඉතාමත් පහසුම හොඳම භාවනා ක්‍රමයජතමයි බුද්ධ දම්ම සංග සීලචාග දේවතා නුස්සති කිෙන අනුස්සති ප්‍රගුණ කිරීම වැඩීම. බුද්ධචරි බුද්ධි චරිතයට හොඳයි මරණානුස්සති උපසමානුස්සති ආහාරය පටුක්වල සං්ඥා චතුදාාත් මේ ඔක්කොම විමර්සන සිටිය සොයන දේවල්. මේ එනිසා යාලටඒක ඔන්න චරිත හය චරිතහයට ගැලපෙනතමටහන් ටික. දසකසින අතරින් වර්ණකසින සතර හැර ඉතිරිකසින හයත් ආකා සංචායතන ආදී සතර ආරුප්පත්න් සෑම චරිතයෙකුට මනුකූලේ. ඔන්න දසකසින අතරින් වර්ණකසින හතරැහැර ඉතිරිකසින හය ඒක කියන්නේ පටවි ආපෝ, තේජෝ වායෝ ආලෝක ආකාස කියන හය ලට ආකාසංචායතන ආදිය සදර ආරුපත් ආරුප ආකාසංජායතන විඤඥාණංජායතන නාකංචං්ඥාත නවසඥා නාසං්ඥායතන කියන කසිනයන් ඕ නෑම චරිතයකොට අනුකූල මේ චරිත හයටම ඔය කියන භාවනාටික සුදුසුවී කියල තමයි මේ කියන්නේ. භාවනා කිරීමට සුදු ස්ථානයක් තෝරාගෙනනීම ද වැදගත් කරුණකි. භාවනා කරන්න සුදුස් ස්ථානයක් මේ සමතය වඩන්න දැ අපි චරිත සමතය කියෙන් මොකද දෙෙකිල ඉගෙන ගත්තා ඉලන් නීවරණ කියන මොනෝදේ නිවර්ණ යට පච්කිරීම සමතයෙන් කන කාරයකිලි ඉගෙන ගත්තා. ඉළට භාවනාවදේන කමටහන දෙන කම්මට්ටානා චාර්වරයා මොනවගේ කෙනෙක් වෙන්න ඕනදිකිලිගෙනගත්තා. ඉළඟට කම්මට්ටානා චර්වරයාගෙන් කමටහන් ලබාගන්නම් පුද්ජල චරිත පිළිබඳව බෝධය තියන්නව නිල පිතා කරා ඉරස් දැන් අපි කතා කරන භාවනාව කරන්න. භාවනා වඩන්න සුදුසු ස්ථානය මොකදද කියලා. නො ඒකට සලකා බල කරුණු කිහිපියත් තියනවා එකක් නමයි. ප්‍රත්ති පහසු සපයා ගැනීමට පහසු වනසේ ගොදුරු ගම ආසන්න දුරකින් පිට අදැන් වනගත වෙලා භාවනා කර හාමුදුරල්ලා භාවනා කරේ ගමක් තියන තැන වනක තමයි භාවනා කරයාාරන්නේයක තමයි භාවනා කළ යයි පින්ද පාතිය සඳහා වැඩම කරන්න පහසු තැනැක්තමයි බැලිවේ. දහවල් කාලයේ, මහජනයා භාව කරන ස්ථානයට නොපමිනීමත් රාත්‍රයකාලේ මහජනයගේ සබ්ද නැති තැනක්කීමත්. ව් වැැසි සුලගින් මෙසි මදරුවන්ගෙන් හා සරපයන්ගෙන් කරදරනයැ මේ බාධාව තිබ්බ අපි භාවනාව කරගෙන න්න බැභාවනාවටයක බාධාව. එලන සව්පසේ ලැබෙන් ඕන දර්මදර අදරුන් හසලේ දර්මදර දරන ප්‍රශනය ගැටලුවක් මොකරදයක් ඇතුනනාල පස ඒග උපදේශ භගන්න මාරක දේස ාග බිහිට භික්ෂන් හන්සේලා ඉන්න ඕන. තර තමයි සුදුස ස්ථාන සමාධි භාවනට යොමු වෙන යෝගාවචරයාට අහිත කරවන බාධ ඇතිකරවන පලිබෝධ දහයන්න. යෝගාවචරයාට අහි භාවනාවට බාධ පමුණුවන පලිබෝධ දහයක් තියෙන. ඒවා හැකිතාතුන් ඒවගින් දුරුවෙන්න ඕන ඒවකින් දුරුුණොතුන් භාවනාව වැඩිදිියුණු කරන්න පහසු. මොනදේ පරිබෝධ හෑම පරිබෝධ හත් පාඩන්තීන් නොන මේ කොටස්ටි ැවෙනම දක්ොලතින්නේ. මේ කො සනිවාරයම මතකේ තියෙනවන පාඩන්තින්න ඕන. ආවාස ආවාස කියයන්නේ ආවාසපිලඳු භගකීම හ අපේක්ෂා තිබීම. අපි අපේ දැන්මක ද විහාරාධපති කියනා විහාරාධිකාරය කියා පරිනාධිපති කියනවා ෘ්‍යාධිකාරය කියෙනවා සංගනායක කියනවා සභහපති කියනවා ලේකාධිකාරය කියන විධ තනතුරු තාන්නමාන තියෙනව නතුර ඒවත් එක්ක මේ කටයුතුව ලේදීම අපාසුකාරයා. ඒවගේ වැඩ කරනකට භාවනා කරන්න වෙලාවක්කු දවෙන්නේ නෑ. එක බාධාව. ලැස කුල ඥාතිකුල දායක කුලාආදීන් සමීපයෝ කටිතු න එතකොට විහාරාධපති නිෙක් නම් ධානත යන්නව පන්කොඩට යන පිරිතරයන්වා සැත්තු දායයිකඇත්තෙන් ක්කෝම ඕනපා කමිටි අපි කරන්න ඕනි. නේද. තුර ඒවට දවසග වෙනකොට භාවනාවක් කරන්න වෙලාවක් හිටිින්න්නේ නෑ. සසිව්පස බහුරෝ ලබෙනවිට ආසාාව ඇතිවීම. රැක බලාගන්නටවීම. අනුමෝධනාටිතුවාද ලාබියන් දාන ලැබෙනකොට සසිවපසේ ලබෙනකොට වෙන දවාල් ලැබෙනකොට. ලැබෙන දේවාල් ආරක්ෂාරගැන්නත්තෝනි දෙනයට අනුශාසනා කරන්නත්තෝනි එතුොට ඒ දේවට ආසාවත්්‍ය ඇතිබෙනවා මෙ මේකතුන් ලාබයන් ලැබීමත් භාවනාවට බාධාව. ගන්න තමා හමුවීමම පැමිණට පිරිස් කණ්ඩායිම තමමාත් සමිජ සමාගමල ඉන්නවනං. පොදදු සමාජයේ කටයුතුර සහ සම්බඳරයිනව සහ සම්බන්ධ වෙනවනං තමා ගාවටයන පිරිස වැඩි තමන්ගේ අවශෂතාව තමන්ගින් උපදෙස්ලබා ගන්න වැඩක් කරගන්න මේ හැම දේකරමන පිරිස වැඩේට තමා හමුුවන පිරිස වැඩියනකොට තමන්ට භාවනාව කරන් තියන වෙලාව නැති වෙන ඒකරතියන නසික පසුබිම් සහ කායික පසුබිම අහිමි වෙලා යනවා. දැම්බලන් මේ කියන දේවල් ගොඩක්ක අපිට අපේ ජීවිතවර තියෙන ඕනේ මෙ මේ දේවල් එක්ක අපිට භාවනාවකට දීරකාලයක් බෙන්කරන්න ඉඩකට බොහොම අඩු එනිසා පුළුවන් තරන් මේකන පරිබෝධයන්ගෙන් බෙම්බෙන්න්න ඇත්වෙෙන්න්න මහන්සිගන්න දැ ග්‍රාමවාශය අරන්ණවාසකර පටස් දෙගත්තතින් ඒ නිසා ග්‍රහමවාසියයට මේකන පරිබෝධයන බොහොමියත් තියෙනවා ඔබේ අරන්්‍යවාස වන්නයට මේ පරිබෝධයන් අඩුයි කරම නව ඉදිකිරීම අලුත්ව ඩියායකිරිීම දිය බහලුවීම. තැ විහාරස්ථානයක් ගත්තගත්තර පස්සේ දැග හදන්න වන ේතති හදන බුද්ධමන්දිද හදන්න නනි හදන තුත් මනිස්සුන් චෝදන ලක්වන මේ හඳදුර පන්ික සංවර්ධනය කරන්නේ කියලා. නෑද. එහෙම අපිට විවිදි ්‍රස්නෝට අපින මුහන පාන්්ට සිද්ධනනි අප ඉන්න තැන සංවර්ධනය කරගන්නත් නේ දේවල් හදන්නත් ෝනි වැඩදිනු කරන්නත් ඕනි. මේ ඔක්කෝොම කරගෙන බන භාවනා කරගන්නත් ඕන එතුර මේ කරම කියන එකත් භාවනාවට පලිබෝධයක් ඉතුරට දැක්වවෙන්නේ. දැස අදදාාන. තරන තර ගමම් බමයමට පුොරුදදිවීම. එක තැනක සමහර ඉන්නහන එකක් ගම බිමයි යනවම්මතාත්ත බලන් යනවා යාළූ බලන්යනවා එලන්න මල අසවල් දිහාාව මලගයක් කියන අවසවල් දිියාවේ උත්සවයක් කියන අවසවල් දිියාවේ ආධානයක් කියන අසල් දිාව වඳනාගමනක් කියනවා අරයරු දවකරණන්නේ කන මේ අහු දකරන්නේගන මේ රැස්වීම තින්වෙන එක තැෙක න එකකු විරාව නිතරන තර ගමම්බිමන් යෙදෙනවනං වැඩ කටයුතුය දෙෙනවන එකත් බාධාවක්. ඥාති. ගේ ඥාතින් හෝ එක වසන භික්‍ෂුන් පිළිබඳ රෝගාදිය කාරණාවල නිරතවන්නට ඥාතීන්ගි එඩ දුක්කා දියෙක්ට නිරතවන්නට සිද්ධ වෙන වනං ඒකත් බාධාව. ආබාද තමන් නිදන්ගත රෝගාබාද බහුල කෙනෙකුීම එකන්නේ දැන් අපිගේ මේ කියන දේවල්ුවද මේකන ආවාස කුල ලාභ ගන කර්ුම නේද අදධාන ඥාති මේවගේ කාලයක් එක දිකර එදෙනොකොට මේ ෙඩ ඇවෙනගද අමුතුින් හනදයක් නෙවේ ප්‍රෝගාබාද අනිවාරයෙන්ම ඇතින කායක ක සතුරක් ඇතිත්න මානසුතුර ඇත්තෙත් නෑ කයිඩ ිවේකයක් න කයිඩ ිවේයක් නෙතන සිතර බවයකුතු නැතු රෝගා බාදවලට ගුදුරුවෙන් ප්‍රවණතාවේ වැඩි එතුරෙම රෝගාබාද නිදංගත රෝග ඇතිවෙනකොට ඒකනට භාවනාකිරීම පහසුකාරයක් නෙවේ ග්‍රන්ත පොතපත ේක නට ොත් පත ේකටයුතු නිතර තරෙදෙන ැහීම කොවිලාාවවෙත් පොත් කියවන ඉන්නවා ලාවෙත් පොත් ලියන ඇත්තින්න. තර ඒකත් භාවනාවට බාධාව. ඉදදි ලැබූ ඉරිදි රැකගැනීමට වෙහෙසීම. තමා ලබාගත්ව ඉරිද්ධයක්ක් ලබාගන තියෙනවනං ලබාගත්තු ඉරිදදිිය රැකගන්නම වහෙසෙනවන ඒකත් භාවනට බාධයි එතිනි නිහා දෙයාන තත්ත්වයක් හෝ සමාපති තත්ත්වයක් හෝ මාර්ග පලත්ව කර න්නේ තිගෙන ආරක්ෂකරගන්න මහසිගරන්නකොට ඒකත් ඉදිරියට යන්න තියන බාධාවක් මෙන මේ පලිබෝධ දහය දුරු කරගන්න මහන්සිගන්න ඕන. සමත භානා වැඩීමට යොමු වී සිත දියුණු කරගැනීමට කැමැති ඔබද සෙල් පිරිසුදු කරගෙන. කල්්‍යානමිත්‍ර ගුරු ඇසුරකින්. චරිතයට ගැලපෙන කමටහන් ලබාගෙන. දස පලබෝධයෙන් මිදී, සුදුසු සෙනසුනක් තෝරාගෙන. ඒ කත්මස්ථානයට අදාළ, නිවැරදි පිළිවෙලට අනුව භාවනාකිරීමෙන් ලැබිය හැකි මානිසික සුවය අත්විදිින්න. මේ මානසක සුවය අත්විඳන්න, අවශ්‍ය සියලුවම මඟ පෙන්ඩීම මේ පාඩමුතනව මිත්්තෙක් වවෙලාවක් කතා කලා. එනිසා පොඩ මේ ඉගනගන්න කාලේ තුළ පුළුවන්තරම් විවේකයේ ලබාගන්න මේ කරේශසිුත යොමු කරන්න. එතකොට අපිට කායක සුවයත් මානස්සවුවවඇත් ළංඟාරගන්න ප්‍රන්දැන්. මේ කියපු දස්ස පරිබෝධ ෑන පොඩි හදුලට මේ විහාරාපතිකං හරි ලේකංකන් හරි එව්වනෑ ගවල් දොරවලින් ඇත්තුලා ඉන්න. එතොර සිව් පස්සේ මේ විදේවා රැකබලාගන කර දෙයක් නෑ. නෑද ඔබ හමුවන්න කටෙන්ෙත් නෑ පන්සල් හදන්න වාසාදන්න කියෙල දෙයක් ඇැත්තෙත් නෑ. ඒ මේ මමුකවත් න තින් ඉගන්නත රහැ ඉගගන්න දෙදේ මුකරණන්තරතුරම මේ භාවනාවටත් ගුරෝන්ගෙන් අදලා ගුරුහර කන්න ලබාගෙන. යොරන කො දැම දැම්ම දම් මේක යොමුගවෙන්න පුුවන් පුරු පුොහොු කර පුොලා දම්ම දැම්ම ද මේකට යෙදුනොත් මේකට ඇල්ුනොත් මේක ජීවිතය කොට සක්කර ගත්තොත්. ඉහලට යනකට අර පලිබෝධයන්ගෙන් තොරව කටයුතු කරන කෙනෙක් බවට පත්වීමේ අවස්ථාව උදාකරගන්න පුළුවන් පොඩි හාම්දුරෝණය ඔබට. හොඳයි දැන් අපි මේක අභ්‍යාසටික බලනා මනවද කියලා. මේක තිය අපි කතාකරපු දේවල්. මොනවද සමතය හඳුුවන් පු විග්‍රහවාක්ක පංචනීවර්ණ ඒක ප්‍රතිවල එකකෙන් භාවනාකිරීම ලබෙන ප්‍රතිඵල කම්මට්ටානාචාරිවරයාගේ ගුණාංග චරිතහය භාවනාකිරීමට සුදුස ස්ථන් දස පලිබෝධ. මෙන මේ කියන දේවාල් ටික අපි මේ පාඩම ගරාාවටම කතාකරා. එත මේ කොටස් ටික සම්පූර්ණය මතකතිෙන් ඕන මේවට අදාළ ොතුර ටික මතගේ රඳවාගන්නම ඕන. ඔනි රස පියාකාරකම් සමත භාවනාව යනු කොමක්දය හඳුන්වා දෙන්න දෙක නීවර්ණ ධර්ම නම් කර ඒවා මගින් සිතර බාධා පමුණුවන අයුරු පැහදිලිරන අපි කතා කරයි දේවල් එතකොට ඒටික තවදුටත් පැහැදිලි කරන්න ඕනි සමභාාවනය ලැබියහැකි ප්‍රතිපාල ගෙනහර දක්වන ප්‍රිපලපි පෙන්නුව කතා කළා දේශ චරිතයාගේ සභහය පැහැදිලිකොට ඔහුට සුදුසු කමටහන් මොනවාදය දක්වන්න පහ දස පලිබෝධයන් යෝගාවචරයාට අහිත කරවන අයුරු විස්තර කරන්න. ඒකත් අපි දීර්ගව කතා කලා ඔන්නේ අභ්‍යාසටික සම්පූර්ණ කරලා පන්තිබාර ගුරවරයට පෙන්වන්න. එහෙනම් පොඩි හාමුදුරුවන්නේ නැවතස් එහපත් කරන්නේ සමතේ වැඩීම තුළින් චිත්තේ කාගරතාව ඇති කරගන්න අපි හැමැකිෙක් මහන්සිකමු ඒ අපේ ජීත්‍ර වැදගත් දැම් මේ පාඩමත් එක්ක අපේ දෛනක ජීවිත එදිනතා පුද්ජිලිෝ සසා හෙසරීම චරියා මේ උොඩක් කාර්ණපි කතා කරන්නේද ර චරල කතාගර මේ කතාගර දව බලන්න කොචරේ ජීත ්‍රාෝකදී කියලා නෑ එහනඒ ප්‍රායකත්වය තවතරවත් තේරුන් අරගෙන හොඳ පොඩිහාම්පරගෙනෙක්විදි. සිතර් ප්‍රඥාවත් වඩන පොඩිහහාම්දුරක ක නෙක්විදට සිත දියුණු කරන චිත්තයකලතා ඇතිතකර ගන්න කෙනෙක් බෝඩ පත්ව ඒකර තමයි ච්චරමය මහන්සිගන්න නෑ. නිසම පරිමන්දලට මේකට කැපවෙන හැමදිනාමත් අපි මෙස්්චතයුක්ව සිහිපත් කරමු. අපිට අධ්‍යාපයෙන් ලබන්න ධර්මයහිජ දෙන්න සමතයවටන්න තවතවත් දැනුම ලබා ගෙන අවස්ථාවන් ලබාදීපයක පිළිබඳව ඒ හැම දෙනා රමයි හැම වෙලම් පෘතඥ වවා පැහැදරේද මේ වැඩසටහං වුවල නිරතයෙනවා අයට ඉළඟට අම්ම තාත්ත ලොකු හාමුදුරුව මේ හැමෝටම අප පෘථක්ඥ වෙනන හැම වෙලාවකම ඇයි ඒ අයි අපිට අධ්‍යාපනය ජීවිතය අපේ මහනකම අපේ සීලේ රැකගන්න අපි ලොකු සක්තියක් ලබා දෙනවා ඉදිරියේ පෙනී සිටමින් හෝ නැතිබොහ අපේ මේ ගමර සක්්‍යයක් නයින් ඔ යට පෘතක්ඥනේ ගහ කො ස්බාදහමට ඉරහන්දට අපි කෘතක්ඥමෙන් ඕනේ ඒ කෘතක්ඥවීමත් එෙක්ක අපේ සිත ඒ ඒකාග්‍රතාවට පත්්කරගන්න පුළුවන්. සිතේ සංඥමය ඇති කරගන්න පුළුවන් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න පොඩි හන්ද්‍රණේ එහෙනම් ඔබට නැවතත් සුබ දවසක් චරු දවසක් වාසනාවන්ත දවසක් නුවන. මෙහෙවන වීරයවන්ත දවසක් කාලයක් අනාගතයක් ටාර්ථනා කරනවා තෙරුවන් සරණයි. සප්පදානම් දම්මදානන් චිනාති සියලුධානයන්ට වඩා තර්මතානය උතුම්බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන suahas bodydhiha muduruan bah මෙin bahasaසलाගේ dua darුවගේhamම් ස විවර කමින් सබුद्ध ශසන ciराथiti ud dhaham per perera padaදන si ke magu sama aja Sakarai අධ්‍ය